आयु भवान तेरा पता आयु भवान आई बोन्स, आयु आई भवान बोन्स, आयु भवान आई बोन्स। पता दोर पता लेमन अभी पांती पटांग कमो नहीं प्रश्न पत्र पांती है අපි ගිය සතියේ මෙන්න මේ පේපර් එක සාකච්ඡා කරමින් හිටියා නේද? දෙවන වාරයට අදාළ මතුකම අධ්‍යාපන කලාපයේ නිකුත් කරපු පේපර් එක. ඒතර මේකේ අපි ගිය සතියේ ප්‍රශ්න 25ක් කරා. නේද? ප්‍රශ්න 25ක් අපි සාකච්ඡා කරා. එතකොටම කිව්වා ඔයාලට උත්තර ලියාගෙන එන්න කියලා. නේද? ඒතර අද තියෙන්නේ අපිට ඔව් මෙන්න මෙතන ඉඳන් තමයි යන්න තියෙන්නේ පල්ලෙහාට. උත්තර ලියලා තියෙන්නේ. ඈ නේද? උත්තර ලියලා නේ තියෙන්නේ. එහෙනම් අපිට සාකච්ඡා කරන්න පුළුවන් නේද? ඈ හරි බලාගමු එහෙනම්. 24 බලන්න තියෙන 24 කරන්න තියෙනවද? ආ 25 නැස 24 හරි හරි ඕකේ. හොඳයි 24 මම පටන් ගමු නේ. පහත සංයෝග අතරින් අයනික සංයෝගයක් නොවන්නේ කුමක්ද? නේද පුතේ? අයනික සංයෝගයක්. අයනික සංයෝගයක් කියන්නේ අයන අතර පවතින රසායනික බන්ධන නේද? අයනික සංයෝග වල තියෙන්නේ අයන අයන අතර තමයි රසායනික බන්ධන තියෙන්නේ. නේද පුතේ? එතකොට මෙතන සෝඩියම් ක්ලෝරයිඩ් කියන අයනික සංයෝගයක්. ඒක හැදිලා තියෙන්නේ සෝඩියම් ධනආයනය සහ ක්ලෝරයිඩ් ඍණආයනය අතර. ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන්නේ අයනික සංයෝගයක්. හරි? ඒක හැදිලා තියෙන්නේ ඇමෝනියම් ධනආයනයයි ක්ලෝරයිඩ් ඍණආයනයයි. නේද? මේ දෙන්න එකතු වීමෙන් තමයි මෙයා හැදිලා තියෙන්නේ. හැබැයි පුතේ මෙතේන්, මෙතේන් කියලා කියන්නේ සහසංයෝජ බන්ධනයක්. එතන තියෙන්නේ කාබන් පරමාණු වටා හයිඩ්‍රජන් නේද? මෙතන තියෙන පුතේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමක් තියෙන්නේ. එතන මේක සහසංයෝජ බන්ධනයක්. කොපර් සල්ෆේට් කියන්නේ අයනික සංයෝගයක්. එතන තියෙන්නේ කොපර් ධන දෙක අයනයයි සල්ෆේට් අයනයයි අතර තියෙන ආකර්ෂණ බල නේද? ඕකේ. එහෙනම් 24ට උත්තරේ 3. මෙතේන්, මෙතේන් කියලා කියන්නේ සහසංයෝජ බන්ධනයක්. රයිට්. සහසංයෝජ බන්ධන තියෙන සහසංයෝජ සංයෝගයක්. හරි දෙක. හරි සර්. හරි ගුඩ්. නේද පේපර් එක ඔය වගේ ලියාගත්ත නම් කමන්නේ නැහැ. පහත රූපයේ පරිදි ලී කුට්ටියක් රළු තිරස් මේසය මේස පෘෂ්ඨයක් මත තබා ඊට සම්බන්ධ කර තිබුණු තිබෙන දුනුතරාදිය මගින් ශුන්‍යයේ සිට ක්‍රමෙන් වැඩි වෙන පරිදි මේස පෘෂ්ඨයට සමාන්තරව යොදුන ලබන බලය වැඩි කරගෙන යාමේදී ඝර්ෂණ බලය අපෝ නේ උදේ කියවති තුස්මීරයෙන් ඈ නේද? දැන් මෙතන මේසේ තියෙනවා. මේසේ පුතේ රළු පෘෂ්ඨයක් නේද? රළු පෘෂ්ඨයක් කියන එකේ තේරුම තමයි එතන ඝර්ෂණය තියෙනවා නේද? සුමට පෘෂ්ඨයක් කිව්වොත් එතන ඝර්ෂණය නොසලකා හැරලා තියෙනවා සුමට පෘෂ්ඨ කියපුවාම. හැබැයි රළු පෘෂ්ඨ කියපුවාම අපි දැනගන්න ඕන එතන ඝර්ෂණය බල ක්‍රියාත්මක වෙනවා. හරි. එතකොට දැන් මෙතන දැන් මෙයා මුලින් නිශ්චලයි නේද? නිව්ටන් දුරුතරාදියකින් මෙහෙම දැන් අදිනවා නේද? අදිනකොට දැන් මෙයා මුලින් නිශ්චලයිනේ. නිශ්චලයි. එතකොට නේද මුලින් තියෙන බිංදුවේ මුලින් තියෙන බිංදුවේ මෙයාගේ කියන්නේ නේ කියන්නේ නේ කියන්නේ මෙයා නිශ්චලයි. රයිට්. දැන් දුනුතරාදීන් අදිනවා. කියනවා මේස පෘෂ්ඨයට සමාන්තර යොදුන ලබන බලය වැඩි කරගෙන යාමේදී. ඒ කියන්නේ දැන් මේ දුනුතරාදීන් අපි යොදන බලය වැඩි කරගෙන යාමේදී මොකද්ද වෙන්න පුළුවන් දේවල්? ඈ නේද? වෙන්න පුළුවන් දේවල් තමයි මෙන්න මේකේ තියෙන්නේ. මොකේද? මෙන්න මේ ප්‍රස්තාරයේ තියෙන්නේ. ඈ නේද? මේ පැත්තේ තියෙන අපි යොදන බලය. රයිට්. යොදන බලය මේ පැත්තේ තියෙන ඝර්ෂණය. නේද? එතකොට මුලින්ම අපි නිව්ටන් දුනුතරාදියෙන් අදිනකොට අපි යොදන බලයට සමානුපාතිකව ඝර්ෂණ බලයත් වැඩි වෙනවා.
නේද? මුලින්ම තියෙන ස්ථිතික ඝර්ෂණයනේ. මුලින්ම තියෙන ස්ථිතික ඝර්ෂණය කියලා කියන්නේ අපි බලය ක්‍රම ක්‍රමෙන් වැඩි කරත් වස්තුව තාම චලනය වෙන්නේ නැහැ, වස්තුව නිශ්චලයි. වස්තුව නිශ්චලව තියෙන මෙන්න මේ අවස්ථාවේ එතන ක්‍රියාත්මක වන්නේ ස්ථිතික ඝර්ෂණ බලය. නේද? ඔන්න එක මොහොතකදී වස්තුව සෙලවෙනවා. සෙලවෙන මොහොත ඒ තමයි සීමාකාරී ඝර්ෂණ අවස්ථාව. ඒ කියන්නේ මේ තුඩ නේ, මේ උඩින් මේ තියෙන සීමාකාරී ඝර්ෂණ. ඊට පස්සේ ඔන්න දැන් වස්තුව ඇදෙනවා. ඒ කියන්නේ නේ අපි බලය යොදනකොට දැන් වස්තුව චලනය වෙනවා. ඒ කියන්නේ ගතික ඝර්ෂණ බලය. නේද පුතාලා? එතකොට බලමු දැන් මේක මොනවද කියලා තියෙන්නේ කියලා. බලයේ දිශාවටම ක්‍රියා කරන අතර නේද, කියන්නේ ඝර්ෂණ බලය, රයිට්? නේද? ඝර්ෂණ බලය බලයේ දිශාවටම ක්‍රියා කරන අතර බලය වැඩි වෙන තාක්කල් විශාලත්වයේ නියතාගයක් ගන්නවලු. පුතේ බලය යෙදෙන්නේ මේ පැත්තට. එතකොට ඝර්ෂණේ කොයි පැත්තටද ක්‍රියාත්මක වෙන්න ඕන? මේ පැත්තට. නේද? ඝර්ෂණේ මේ පැත්ත ප්‍රතිවිරුද්ධ පැත්තට. එතකොට බලයේ දිශාවටම ක්‍රියා කරන්නේ නැහැ ඝර්ෂණේ. ඒක එතනින්ම ඒක අවුට්. නේද? බලයේ දිශාවට ක්‍රියා කරන අතර කියලා ආයෙත් කියනවා. ඉතින් එතනින්ම මොකද වෙන්නේ? ආ එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ. නේද? උත්තරේ වැරදි. නේද? බලයේ දිශාවටම ඝර්ෂණ ක්‍රියාත්මක වෙන්නේ නැහනේ. රයිට්. ඉතින් එතනින් එහාට වැඩක් නැහැ කතා කරලා. තුන්වෙනි එක බලන්න. බලයේ දිශාවට ප්‍රතිවිරුද්ධ වෙන අතර. ආ ඒක හරි. බලයේ දිශාවට ප්‍රතිවිරුද්ධ වෙන අතර බලය වැඩි වෙන තාක්කල් විශාලත්වයේ නියතාගයක් ගන්නවාලු. නෑ නෑ නෑ. බලේ වැඩි වෙන තාක්කල් විශාලත්වයේ නියතාගයක් ගන්න නැහැනේ. නේද? ඝර්ෂණ බලය මොකද වෙන්නේ? අපි යොදන බලය වැඩි වෙන්න වැඩි කරන්න වැඩි කරන්න ඝර්ෂණ බලයත් වැඩි වෙනවා. ඒ කියන්නේ ස්ථිතික ඝර්ෂණ අගය නේද? රයිට්? නේද? එතකොට නියතාගයක් ගන්නවා කිව්වොත් ඒක අවුල්. හතරක් කියලා බලමු. බලයේ දිශාවට ප්‍රතිවිරුද්ධ වන අතර හරි ලී කුට්ටියේ චලනය ආරම්භ වන තුරු විශාලත්වයේ ශුන්‍යයේ සිට නියත අගයක් දක්වා වැඩි වේ. ආ. ඔව්. විශාලත්වයේ ශුන්‍යයේ සිට මෙන්න නියත අගය. ඒ කියන්නේ අර සීමාකාරී ඝර්ෂණ බලය. නේද? රයිට්? සීමාකාරී ඝර්ෂණ බලයට එනකම්ම මොකද වෙන්නේ? බලය වැඩි වෙනවා. විශාලත්වයේ ශුන්‍යයේ සිට නියත අගයක් දක්වා වැඩි වේ. හරිද වැරදිද එතකොට මේ ප්‍රකාශය? ඒක තමයි හරි. තේරුණාද? තේරුණා නේ? දැන් කරපු කට්ටියට නම් තේරෙනවා, නොකරපු කට්ටියට තමයි ඉතින් කරන්න දෙයක් නැත්තේ. හරි, ඊළඟක බලන්න 26. අයනීකරණ ශක්තිය සම්බන්ධයෙන් වන පහත කුමන ප්‍රකාශය අසත්‍ය වේද? ඔව්, මොකද පුතේ අයනීකරණ ශක්තිය කියලා කියන්නේ? අයනීකරණ ශක්තිය කියලා කියන්නේ නේද, වායුමය අවස්ථාවේ පවතින නේද, මේ වායුමය අවස්ථාවනේ, වායුමය අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය පරමාණුක අවසාන ශක්ති මට්ටමේ ඇති එක් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය අවස්ථාවේ ඇති ඒක ධන අයනයක් බවට පත්කිරීමට ලබා දිය යුතු අවම බලය. සෝරි, අවම ශක්තිය. මොකක්ද අපි කියන්නේ? පළමු අයනීකරණ ශක්තිය නේද? ඈ, වායුමය අවස්ථාවේ ඇති මූලද්‍රව්‍ය පරමාණුක අවසාන ශක්ති මට්ටමේ ඇති එක් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය අවස්ථාවේ ඇති ඒක ධන අයනයක් බවට පත්කිරීමට ලබා දිය යුතු ශක්තිය. අපි කියන අයනීකරණ ශක්තිය, පළමු අයනීකරණ ශක්තිය. එතකොට ඒක මොකද වෙන්නේ? ඈ, එතකොට ඔයගොල්ලෝ දන්නවා අයනීකරණ ශක්තිය කොහොමද අඩු වැඩි වෙන්නේ කියලා. මතකද කොහොමද අඩු වැඩි වෙන්නේ? ඈ, අපි මෙහෙම ප්‍රස්ථාරයක් ගහුවොත් එහෙම, හරිද? මේ පැත්තේ පරමාණුක ක්‍රමාංකය, එතකොට මේ පැත්තේ අයනීකරණ ශක්තිය නේද පුතාලා? එතකොට ආවර්තිතාව වගේ දෙවන හා තුන්වන ආවර්තවල විචලනය කොහොමද සිද්ධ වෙන්නේ? නේද? ඈ, එකක් උඩට එකක් පල්ලෙහාට, දෙකක් උඩට එකක් පල්ලෙහාට, දෙකක් උඩට. ඈ, කොහොමද තියෙන්නේ? හරි. එතකොට මෙතන ඉන්නේ කවුද? පළවන කාණ්ඩයේ කට්ටිය. මෙතන දෙවන කාණ්ඩයේ කට්ටිය. මෙතන තුන්වන කාණ්ඩයේ. මෙන්න මෙතන ඉන්නවා
හතරවනකම් මෙතන පස්සනකම් මෙතන හයවනකම් මේ මෙතන ඉන්නවා හත්වන කාණ්ඩය මෙතන ඉන්නවා අටවන කාණ්ඩය කට්ටිය නේද? දැන් මොකද කියන්නේ? දැන් මැග්නීසියම් සහ ඇලුමිනියම් තියෙන්නේ එකම ආවර්තයේ. එතකොට මැග්නීසියම් ඉන්නේ පුතේ දෙවනි කාණ්ඩේ. ඇලුමිනියම් ඉන්නේ තුන්වෙනි කාණ්ඩේ. එතකොට මැග්නීසියම් ඩොඩ ඇලුමිනියම් ලයිනින් කරන ශක්තිය මොකද වෙලා වෙන්නේ? අඩුයි. අඩුයි. නේද? අඩුයි. දැන් මේක කියන්නේ මොකද්ද? මැග්නීසියම් වලට වඩා ඇලුමිනියම් වල පළමු අයනීකරණ ශක්තිය කුඩා වේ. හරිද වැරදිද? හරි. හරි. මේ ප්‍රකාශය හරි. ඊළඟ කියන පොතේ සල්ප වලට වඩා සිලිකන් වල පළමු අයනීකරණ ශක්තිය කුඩා වේලු. සල්ෆයි ඉන්නේ මොන කාණ්ඩයේද? සල්ෆයි ඉන්නේ හයවෙනි කාණ්ඩේ. සිලිකා ඉන්නේ හතරවෙනි කාණ්ඩේ. නේද? ඒකර මේ දෙන්නා ඉන්නේ. ආ නේද? හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්, නේ සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්. නේද? සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්. නේද? අපි දාවත් ගහගත්තොත් එහෙම නේ. රයිට්. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරීන්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරීන්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. එතකොට මේ තුන්වන ආවර්තේ නේ සිලිකන් සහ සල්ෆර් ඉන්නේ තුන්වන ආවර්තේ. එතකොට සිලිකන් ඉන්නේ කොතනද? සිලිකන් ඉන්නේ හතරවන කාණ්ඩේ. නේද? කියන්නේ මෙන්න මෙතන තමයි ඔය කියන විදිහට සිලිකන් ඉන්න ඕන. නේ? මෙතන තමයි සිලිකන් ඉන්න ඕන. එතකොට සල්ප කොහෙද ඉන්න ඕන? එයා හයවන කාණ්ඩේ. එයා කොහෙද ඉන්න ඕන? මෙතන. මෙතන තමයි සල්ප ඉන්න ඕන. දැන් මොකද කියන්නේ එතකොට? සල්ප වලට වඩා සිලිකන් වල පළමු අයනීකරණ ශක්තිය කුඩා වෙනවලු. හරිද වැරදිද? හරි. හරිනේ. සල්ප වලට වඩා පහළින් ඉතින්. ඒ ප්‍රකාශයත් හරියි. ඊළඟ කියනවා සෝඩියම් වලට වඩා ක්ලෝරීන් වල පළමු අයනීකරණ ශක්තිය විශාල වේවි. සෝඩියම් ක්ලෝරීන් එකම ආවර්තයේ ඉන්නේ නේද? තුන්වන ආවර්තයේ. පුතේ පළවෙනි කාණ්ඩේ කට්ටිය අඩුයි, හත්වන කාණ්ඩේ කට්ටිය වැඩි වැඩි. නේ. මෙතන තමයි ක්ලෝරීන් ඉන්නේ. මෙතන සෝඩියම්. සෝඩියම් වලට වඩා ක්ලෝරීන් වල පළමු අයනීකරණ ශක්තිය විශාල වේලු. හරිද වැරදිද? හරි. හරි. ඒකත් හරි නේද? ඊළඟට කියනවා කාබන් වලට සිලිකන් වල ප්‍රථම අයනීකරණ ශක්තිය විශාල වෙනවා. හා දැන් කාබන් ඉන්නේ උඩ දෙවන ආවර්තයේ, සිලිකන් ඉන්නේ තුන්වන ආවර්තයේ. එතකොට ආවර්ත දිගේ පහළ යනකොට අයනීකරණ ශක්තිය මොකද වෙන්නේ? අඩු වෙනවද වැඩි වෙනවද? සෝරි, මේ කාණ්ඩය දිගේ නේද? කාබන් ඉන්නේ හතරවන කාණ්ඩේ, සිලිකන් ඉන්නේ හතරවන කාණ්ඩේ. එතකොට කාණ්ඩය දිගේ පහළ යද්දි මොකද වෙන්නේ? ඈ, කාණ්ඩය දිගේ පහළ යද්දි අයනීකරණ ශක්තිය මොකද වෙන්නේ පුතේ? අඩු වෙනවා. අඩු වෙනවා නේ? අඩු වෙනවා. රයිට්. දැන් මේකේ මොකක්ද කියන්නේ? කාබන් වලට ලියලා තියෙනවා නේ, කාබන් වලට සිලිකන් වල කාබන් වලට වඩා, ඔ කාබන් වලට වඩා සිලිකන් වල ප්‍රථම අයනීකරණ ශක්තිය විශාලයි. හරිද වැරදිද? වැරදි. වැරදිනේ. ඒක වැරදි නේද? ඒක අඩු වෙන්න ඕන. රයිට්. එහෙමනම් මේකේ වැරදි උත්තරේනේ අපෙන් අහන්නේ. මොකද වැරදි උත්තරේ? හතර. රයිට්. හරි. දැන් මේකට උත්තරේ නේ, උත්තරේ විතරක් තෝරලා එතන ඉරක් විතරක් ගහන්න එපා. මේකත් අඳගන්න. රයිට් නේද? මේකට අපි කියන්නේ අක්වක් විචලනය නේද? රයිට්. මුලට අපි පරමාණු වල අයනීකරණ ශක්තියේ විචලන ආකාරය ප්‍රස්ථාරි නිරූපණය කරපුවාම ඒ රටාවට අපි කියනවා අක්වක් විචලනය නේ. සිග්සැක් කියන්නේ සිග්සැක් විචලනය.
ඔය රටාව කොහොමද බුද්ධි මතක තියාගන්නේ නේද? කොහොමද මතක තියාගන්නේ? ඈ එකක් උඩට ගියා එකක් පල්ලෙ හරින, දෙකක් උඩට ගියා එකක් පල්ලෙ හරව දෙකක් උඩට ගියා. හරිස හරිද හැමෝම? හරි නේද? හරිස right. එහෙනම් මම මැකුවා දොස් කියන්න එපා. හරි තරහ වෙන්න එපා. ඔන්න මැකුවා මැකුවා. හරි ඊළඟ බලන්න පුතේ, X නම් වූ මූලද්‍රව්‍ය ඇති කරන ක්ලෝරයිඩේ සූත්‍රය XCl3 ඈ නේද? ක්ලෝරයිඩේ සූත්‍රය XCl3 ලු පුතාලා අහනවා X වලින් සෑදෙන ඔක්සයිඩේ සූත්‍ර වීමට වඩා තියෙන ඇත්ති. දැන් මේකේ තේරුම මොකක්ද? මේකේ තේරුම තමයි Cl වල X වල සංයුජතාවය කීයද මෙතන? 3යි. Cl වල සංයුජතාවය 1යි. නේද? right. එතකොට මේ දෙකනේ අපි ඔය සූත්‍ර ලියනකොට මාරු කරන්නේ. මෙයා යනවා අතෙන්ද, මෙයා යනවා මෙතෙන්ද? ඒ කියන්නේ X වල සංයුජතාවය කීයද මුදාලා? 3යි. ඔක්සයිඩේ සූත්‍ර වෙන්නේ ඕ ඕ වල සංයුජතාවය දෙකයි නේ. එතකොට මේ දෙන්නම මාරු වෙනවා right. ඒ කියන්නේ X2O3 right. X2O3 කියලා ගන්න. හරි නේද? නැස පුතාල ඔයාලට පුළුවන් නම් මට පොඩි උදව්වක් කරන්න. මොකක්ද දන්නවද? පුළුවන් නම් මේ මම තව මේ හොඳ ගුරුවරු ටිකක් හොයනවා මේ අනිත් සබ්ජෙක්ට්ස් වලට. හරිද? ඔයාලට ද නේ ද ඔයාලා යනවනේ ක්ලාස් ඔන්ලයින් නේ නේද? ඔන්ලයින් මැත්ස් යනවා, ඉංග්‍රීසි යනවා, IT යනවා නේද, තැමිල් යනවා. අර අර නේ ඔයාලට තේරෙනවනේ තවත් සර්ලත් එක්ක ජොයින් වෙලා කරන්න නැති කටින. දැන් මම ඉන්ඩිවිජුවල් නේ කරන්නේ, මේ මම කාගෙත් එක්ක ජොයින් වෙලා නැහැ. මම තනියම කරන්නේ නේ. මම එතකොට වෙන සබ්ජෙක්ට්ස් පැත්තෙන් මම ඉන්ට්‍රොඩියුස් කරන්නේ නැහැ ඔයාලට. හරිද? අන්න මං වගේ එහෙම උගන්නන කවුරු හරි ඉන්නවා නම් හොඳ නේ. ඔයාලා තේරෙනවා හොඳ ගුරුරු ඉන්නවා නම් මට පොඩ්ඩක් එයාලගේ නම්බර්ස් ටික මැසේජ් කරන්න පුළුවන් නම් මං කතා කරලා බලන්න ඔයාලු කැමතිද නැද්ද කියලා. හරිද? පුළුවන් නම් මට මේ පර්සනලි WhatsApp මැසේජ් එකක් දාන්න. රෙකෝඩින්ග්ස් තියෙනවා නම් මට රෙකෝඩින්ග් එකක් දාන්න. පොඩ්ඩක් බලන්න කොහොමද උගන්නන්නේ කියන එක. හරිද? පුළුවන් නම් දාන්න. ඔයගොල්ලෝ යනවා. පුළුවන්ද කරන්න? පුළුවන් සර්. නේ එතකොට අනිත් ගොඩක් අය අහනවා සර් මැත්ස් වලට හොඳ සර් කෙනෙක් හොයලා දෙන්න කියලා, ඉංග්‍රීසි වලට හොඳ සර් කෙනෙක් හොයලා දෙන්න කියලා. රයිට්? ඒකින්ද ඒ වගේ කීප දෙනෙක් හදාගන්න. හරිද? ඔව්. ඒකින්ද පුළුවන් නම් මට ඒකට උදව් කරන්න පුළුවන් නම් ඩීටේල් ටික දාන්න. මම කතා කරලා බලන්න මේ සමහර කට්ටිය ඒගොල්ලෝ කැමති. රයිට්? එතකොට දැන් එහෙම කරන්න පුළුවන් වුණා හොඳයි. හරි. හරි නේද? රයිට්. ඊළඟට බලන්න මේක. රූපේ පෙන්වා ඇති අන්දමට දණ්ඩකට A, B හා C දුරුතරාදී තුනක් සම්බන්ධ කර ඇත. දණ්ඩ නිශ්චලව පවතී නම් B තුනතරාදී පාටාන්ති. ඔව්. දැන් පුතේ මෙතන තියෙන්නේ නේද? මේ දැන් මේ සම්ප්‍රයුක්ත බලය. දණ්ඩ නිශ්චලව පවතී නම් B තුනතරාදී පාටාන්ති.
නේ. දැන් මෙතන මොකද වෙන්න ඕන පුතේ? දැන් මෙතන මෙයා නිශ්චලව තියෙන නම් මොකද වෙන්න ඕන? A වල අගය නේද? A වල අගය සමාන වෙන්න ඕන B වල අගයටයි C වල අගයටයි සමාන වෙන්න ඕන. හරිද? නේද? එතකොට A වල අගය 50යිනි නිව්ටන්. එතකොට B වල අපි අගය දන්නේ නැහැ. හැබැයි C වල 30යි නිව්ටන්. නේ? එතකොට පුතේ එහෙමනම් B වෙන්න ඕන මොකද? 50න් 30ක් අඩු වෙන්න ඕන නේ. ඒ කියන්නේ නිව්ටන් 20යි. නේ? ඒ කියන්නේ 50 නම් මෙතන 30යි මෙතන 20යි. කොහොමද එන්න ඕන? නේද? හ්ම්? ඒ කියන්නේ 50 අඩු කිරීම 30. නේද? 50 අඩු කිරීම 30යි නිව්ටන්. මේකනේ උත්තරේ. හරිද? හරි සර්. ඊළඟ කියනවා මේ. එතකොට මේක හොඳට මතක තියාගන්න ඕනේ. රයිට්. මේ වගේ අවස්ථාවක නේද? දැන් මේ තියෙන එකම දිශාවට සමාන්තර බල දෙකක්. මේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට තනි බලයක් ව්‍යාප්තයි. නේ? එතකොට මේක නිශ්චලව තියෙන්නේ නම් මොකද වෙන්නේ? සම්පෘත්ත බලය නිශ්චල, සම්පෘත්ත බලය බිඳුව වෙනවා. සම්පෘත්ත බලය බිඳුව වෙන්නේ නේද? A වල බලය සමාන වෙන්න ඕන B දඟ සීට්. නේ? එහෙමනේ වෙන්නේ. පහසඳන මූලද්‍රව්‍ය තුලින් නියුක්ලික් අම්ලවල අඩංගු වන්නේ නියුක්ලික් අම්ලවල මොනවද තියෙන පුතාලා? නියුක්ලික් අම්ල. නේ? නියුක්ලික් අම්ලවල මොකද තැනුම් වේගක? නියුක්ලියෝටයිඩ්. නියුක්ලියෝටයිඩ් නේද? එතකොට එතන මොනවද තියෙන්නේ නියුක්ලියෝටයිඩ් එක? හ්ම්? ෆොස්ෆේට් කාණ්ඩයකයි නේ මෙතන තියෙනවා. මොකද්ද මේ නයිට්‍රජනීය භස්ම කාණ්ඩයයි ෆොස්ෆේට් ෆොස්ෆේට් සි කාණ්ඩ නේද? ෆොස්ෆේට් කාණ්ඩය. ෆොස්ෆේට් කාණ්ඩය කියන්නේ පුතේ PO4 නේ. නේ? නයිට්‍රජනීය භස්ම කාණ්ඩය කියලා කියන්නේ ඒක ඇත්තම නේද? නයිට්‍රජනීය භස්ම කාණ්ඩය නේද? එතන නයිට්‍රජන් තියෙනවා. එතන මේ කොටසේ තියෙන මොනවද? මේක පෙන්ටෝස් සීනි කාණ්ඩය නේද? පෙන්ටෝස් සීනි කාණ්ඩයක් කියන්නේ සීනි වල තියෙන කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. එතන මොනවද තියෙන්න පුළුවන් මූලද්‍රව්‍ය ටික? හ්ම්? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්. ෆොරස්. සල්ප තියෙන්නේ. සල්ප තියෙන්නේ තියෙන්න පුළුවන්නේ ප්‍රෝටීන වල නේද? සල්ප තියෙන්න පුළුවන්නේ ප්‍රෝටීන. මේ සමහරක් ප්‍රෝටීන වල සල්ප තියෙනවා. ඒකින්ද සල්ප අඩංගු වෙන්නේ නැහැ නියුක්ලියෝටයිඩ් වල. බලගූර්ණය නිසා පහත කුමක් සිදුවිය නොහැකිද? බලගූර්ණය. හ්ම්? නේද? බලගූර්ණය දන්නවනේ. නේද? බලගූර්ණය සමානයි බල ගූර්ණය සමානයි මොකද්ද? බලයේ විශාලත්වය නේද? බලය වැඩි කරන්න ඕන බලයේ ක්‍රියාරේඛාවත් භ්‍රමණාක්ෂ අතර ඇති ලම්බක දුරෙන්නේ නේද? ලම්බක දුරෙන්. හ්ම්? නේද? මම කෙටියෙන් ලියන්නේ. කියන්නේ බල ගූර්ණය සමාන පුතේ. කියන්නේ F වැඩි කිරීම D නේ නේද? බලගූර්ණ කියලා කියන්නේ F වැඩි කිරීම D. එතකොට බලගූර නිසා පහත කුමක් සිදුවේ නොහැකිද කියලා අහනවා. දැන් බලගූරේ හින්දා මොකද විය හැක්කේ? වස්තුවක් භ්‍රමණය වෙන්න පුළුවන් නේ? භ්‍රමණාචරණයක් ඇති කරනවා. නේද? බලගූරණය කරන්නේ මොකද? වස්තුවක් භ්‍රමණාචරණය ඇති කරනවා. නේද? වස්තුවක් භ්‍රමණාචරණය ඇති කරනවා. නේද? මෙතනින් අපි ඇණයක් ගහලා තිබුත් මේ ලෑල්ලට නේද? එතකොට බලගූර්ණය කියලා කියන්නේ අපි මෙතනින් යම්කිසි බලයක් යෙදුවා නම් නේද? එතකොට මේ දෙක අතර දුර D නම් F වැඩි කිරීම D නේ. රයිට්. එතකොට වස්තුවක් නිශ්චල පැවතීම බලගූර්ණයක් නිසා වස්තුවක් නිශ්චලව පැවතීම. ඊළඟ කියනවා වස්තුවක් යම් ලක්ෂ්‍යයක් වටා භ්‍රමණය වීමට පෙළඹවීම. හරිද නැද්ද? ඒක හරි. වස්තුවක් චලනය වෙනවලු. ඔව්. ඉතින් මේක
මෙහෙම කරන කෙනේ වස්තු චලනය වෙනවා. වස්තුවක් සරල රේඛීය මාර්ගයක චලිත වීම. දැන් මේක මේ සරල රේඛීය මාර්ගයකද මේ චලිතයක් සිද්ධ වෙන්නේ මෙතන? මේක සරල රේඛීය චලිතයක්ද මේ? නෑ. මේක භ්‍රමණ චලිතයක්. රයිට්? මේක භ්‍රමණ චලිතයක්. හරිද පුතාලා? මේක සරල රේඛීය චලිතයක් නෙමෙයි, මේක භ්‍රමණ චලිතයක්. එතකොට වස්තුවක් නිශ්චලව තියෙන්න පුළුවන්. ඒ තියෙන්නේ කොහොමද? වස්තුවක් නිශ්චලව තියෙනවා නම් තියෙන්නේ නේ මෙතනින් ඇති කරොත් එීම නේද? මේ පැත්තෙන් එදෙන බලඝූර්ණයයි මේ පැත්තෙන් එදෙන බලඝූර්ණයයි මේ sorry මෙතන ඇණයක් ගහලා තියනවා නම් නේද? මේ මෙතන මේ පහළ යෙදෙන බලඝූර්ණයයි මේ බලඝූර්ණය දෙක සමාන වුණොත් වස්තුව නිශ්චලයි. ඒ කියන්නේ දක්ෂිණාවර්ත බලඝූර්ණය වාමාවර්ත ඝූර්ණයට සමාන වුණොත් වස්තු මොකද වෙන්නේ? නිශ්චලයි. තේරුණාද? මේ බලඝූර්ණ උගන්වලා තියෙන්නේ. රයිට්? නේද පුතේ? එතකොට වාමාවර්ත ඝූර්ණයයි දක්ෂිණාවර්ත ඝූර්ණය දෙක සමාන වුණොත් වස්තු නිශ්චලයි. කිද නිශ්චලව තියෙන්න පුළුවන්. හැබැයි නැත්තේ මොකද්ද? නැත්තේ නේද? වස්තුවක් සරල රේඛීය මාර්ගයක චලිත වීම කියන එක වෙන්න බෑ. ඒක භ්‍රමණ චලිතයක්. රයිට්? ඒක භ්‍රමණ චලිතයකට අදාළ. තේරුණාද? ඔව් සර්. පරමාණුවල ව්‍යූහය පියවී ඇසින් දැකිය නොහැකි නිසා ඒවා සම්බන්ධ විද්‍යාත්මක පරීක්ෂණ වලින් ලැබෙන සාක්ෂි අනුව විවිධ ආකෘති ගොඩනගා ඇත. පරමාණුව පිළිබඳ ග්‍රහාකෘති ඉදිරිපත් කරන ලද්දේ කවුද පුතේ? පරමාණු පිළිබඳ ග්‍රහාකෘති ඉදිරිපත් කළේ? ඔව්, අනස් රදර්ෆෝඩ්. නේ, කියන්නේ යා කිව්වා පරමාණුයේ නියෂ්ටිය ධනාරෝපිතය, නේ, ධනාරෝපිතය, ඒ වටා ඉලෙක්ට්‍රෝන, සූර්යයා වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝක මේ වනවාක් මෙන් පවතින. නේ, ඔක තමයි ග්‍රහාකෘති. අර්නස් රදර්ෆෝඩ්. බන්ධන සෑදීම සඳහා ඉලෙක්ට්‍රෝන වැඩිම ගණනක් සහභාගී වී ඇත්තේ කුමන අණුවේද? ඔකත් මම දැන් කරලා තියෙන ඇත්තට. මේ බන්ධන සෑදීම සඳහා ඉලෙක්ට්‍රෝන වැඩිම ගණනක් සහභාගී වී ඇත්තේ කුමන අණුවේද? දැන් ක්ලෝරීන් වල තියෙන්නේ මොනවද? ඒක බන්ධන. නේද? ක්ලෝරීන් වල තියෙන්නේ ඒක බන්ධන. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්නේ? දෙකයි. බන්ධන ඉලෙක්ට්‍රෝන දෙකයි. HCl වල තියෙන්නේ ඒක බන්ධන. නේ, එතනත් තියෙන ඉලෙක්ට්‍රෝන කීයක්ද? දෙකයි. CH4 වල එතන තියෙන පුතේ ඒක බන්ධන කීයක් තියෙනවද? හතරක් තියෙනවා. නේද? ඒක බන්ධන හතරක් තියෙනවා. ඒ කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 2යි 4යි 6යි 8යි. මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 8ක් තියෙනවා. ඇමෝනියා. නේද? ඇමෝනියා ගත්තොත් ඇමෝනියා වල තියෙන්නේ එතනත් තියෙන ඒක බන්ධන 3ක් තියෙන්නේ. නේ, මුගේ අර සම්බන්ධ නොවන ඉලෙක්ට්‍රෝන දෙකකුත් තියෙනවා පැත්තකින්. ඒක බන්ධන ඉලෙක්ට්‍රෝන නෙවෙයි. ඒකට අපි කියවුවේ මොකද්ද? එකසර ඉලෙක්ට්‍රෝන. නේද? එකසර ඉලෙක්ට්‍රෝන. හරි? එතකොට දැන් මෙතන ඉලෙක්ට්‍රෝන කීයද? 2යි 4යි 6යි. එතකොට මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන 6යි. මෙයාගේ බන්ධන ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. පැහැදිලිද? තේරුණාද? ඔව් සර්. එහෙනම් මොකද උත්තරේ? CH4. නේද? CH4. මේ දැන් මෙතන ඒක බන්ධන තියෙන්නේ. ඒක බන්ධනයක් කියලා කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එක ඉරකෑල්ලක ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. පහත කවරක් අයනික සංයෝගයක ලාක්ෂණික නොවන්නේද? අයනික සංයෝගයක ලාක්ෂණික නොවන්නේද කියලා අහන. ඉහළ ද්‍රවාංග හා තාපාංග තිබීම. ඒක අයනික සංයෝගයක ලක්ෂණයක් තමයි. රයිට්? ඉහළ ද්‍රවාංග හා තාපාංග තිබීම අයනික ලක්ෂණයක අයනික සංයෝගයක ලක්ෂණයක්. කාම උෂ්ණත්වයේදී ඝන, ද්‍රව හෝ වායු ලෙස පැවතීම. අන්න එතන කාම උෂ්ණත්වයේදී අයනික සංයෝග ඝන හෝ ද්‍රව තත්ත්වයේ තියෙනවා. එබැ පුතේ වායු අවස්ථාවේ තියෙන්නේ සහසංයුජ විදිහට. සහසංයුජ සංයෝගයි වායු අවස්ථාවට යන්නේ. රයිට්? අන්න එතන පොඩි කේස් එකක් තියෙනවා. ඝන අවස්ථාවේ විදුලිය සන්නයින් නොකිරීම. අයනික සංයෝග ඝන අවස්ථාවේ විදුලිය සන්නයින් කරන්නේ නැහැ.
උදාහරණගතව තමයි සෝඩියම් ක්ලෝරයිඩ් ඝන අවස්ථාවේදී විදුලිය සන්නනය කරන්නේ නැහැ. මොකද ඒ තුල සචලායන නැහැ. සචලායන නැහැ. හරිද? මොකද ඝන ඒ කියන්නේ පුතේ ඝන වස්තුවක අංශුන් ක්‍රමවත්ව තදින් එකිනෙකට ළඟින් ළඟින් බැඳී තියෙනවනේ ඝණයක. එතකොට ඝන වස්තුන් වල නේ, අපි තුමු සෝඩියම් ක්ලෝරයිඩ් ම ගන්නකෝ. එතකොට මේක සෝඩියම්, මේක ක්ලෝරයිඩ්, එහෙම අයන තියෙනවා. හැබැයි මේ අයනයට මෙහෙට යන්න බෑ, මේ අයනයට මෙහෙට එන්න බෑ. කියන්නේ අයන වලට චලිත වෙන්න බෑ ඝණයක් තුලදී. අයන වලට ඝණයක් තුලදී චලිත වෙන්න බෑ. ඒකින්දා ඒ අයල අචල අයන. හරි? එතකොට හැබැයි මෙයා දිය කරොත් නේද, ඝණයක් රත් කරොත් මෙයා විලීන ද්‍රවයක් බවට පත් වෙනවා. කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් දිය වුණා කියලා හිතා ගන්නකෝ. නේද? ලුණු අපි රත් කරපුවම ලුණු දිය වෙනවා. වතුරේ දිය වෙනවා කියන එක නෙමෙයි, ඒක ද්‍රාවණයනේ. ලුණු රස්නට උණු වෙනවා. ඒ තමයි විලීන ද්‍රවය. ද්‍රවයක අංශු එකමතින් එක චලනය වෙනවා. ඒක ද්‍රවයක ලක්ෂණයක්. ඒ කියන්නේ ද්‍රවයත් තුළ තියෙනවා සචලායන. හරිද? ද්‍රවයත් තුළ සචලායන තියෙනවා. ඒතර සචලායන වලට පුළුවන් විදුලිය සන්නානය කරන්න. හරි, විලීන ද්‍රවයක් තුළ සචලායන තියෙනවා. ඒ වගේම තමයි අයනික සංයෝගයක ජලීය ද්‍රාවණ. ජලීය ද්‍රාවණ කියලා කියන්නේ නේ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය ගන්නකො. ඒතර සෝඩියම් ධන අයන, ක්ලෝරයිඩ් ඍණ අයන සචලායන තියෙනවා. ඒතර සචලායන තියෙනවා කියන්නේ විදුලිය සන්නානය කරන්න පුළුවන්. හැබැයි ඝණයක් තුළ සචලායන නැහැ. අයන තියෙනවා, හැබැයි ඒවා සචල. ඒවා සචල නැහැ. රයිට්. ඒකinda ඝන අවස්ථාවේ විදුලිය සන්නානය කරන්නේ නැහැ. ඒක හරි. ඒක ලක්ෂණයක්. ජලයේ ජලීය හෝ විලීන ද්‍රාවණ තුළ විදුලිය ගැලීම. ආ, ඒක තමයි දැන් මෙච්චරලා මම කිව්වේ. ඒකත් හරි. ආ, එහෙමනම් මොකද පුතේ උත්තරේ? අයනික සංයෝගයක ලක්ෂණික නොවන්නේ කාම රුස්නත්තේදී ඝන ද්‍රව හෝ විශේෂයෙන් මෙන්න මේ වායු කියලා තියෙන තමයි ඒක වැරදි. නැත්නම් ඉතින් කාම රුස්නත්තේදී ඝණයක් විතර තියෙනවා. රයිට්. රත් කරොත් ඒක විලීන බවට පත් වෙනවා. විලීන ද්‍රවයක් බවට. හැබැයි වායු අවස්ථාවේ නැහැ. වායු අවස්ථාවේ නැහැ. වායු අවස්ථාවේ ඉන්නේ සහ සංයෝජ සංයෝග. නේ? දැන් හයිඩ්‍රජන් අණුව සහ සංයෝජයි. ක්ලෝරීන් අණුව සහ සංයෝජයි. වායුවනේ. නයිට්‍රජන් අණුව සහ සංයෝජයි. හරි? කාබන් ඩයොක්සයිඩ් අණුව, කාබන් ඩයොක්සයිඩ් සහ සංයෝජ අණුවක්, සහ සංයෝජ සංයෝගයක් වායු අවස්ථාවේ තියෙනවා. පැහැදිලිද? රයිට්. එතකොට අයනිකවල අර වායු කියලා තියෙන දේ තමයි වැඩි අවුල් වෙන්නේ. රයිට්. එහෙනම් මොකද උත්තරේ මේකට? දෙක දෙක. තේරුණාද? ඔව්. රයිට්. ඊළඟට බර W වන රූප රාමුවක් බිත්ති වූ ඇණයකට පහත රූපයේ අන්දමට එල්ලා ඇත. ඔව්. දැන් මේ ඇවිල්ලා නේද? මොකද්ද මෙතන වෙන්නේ? දැන් මෙහෙම තිබ්බම අපිට ගන්න බෑ පුතාලා, මේකේ මේ W සමානයි P ධන Q කියලා ගන්න බෑ කවදාකවත්. එහෙම ගන්න පුළුවන්නේ W මෙහෙම පල්ලෙහාට තිබිලා P හරියටම මෙයාට ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙනවා නම්, සමාන්තරව තියෙනවා නම් එහෙම ගන්න පුළුවන්. නමුත් මෙතන තියෙන්නේ මොනවද? මෙතන ආනත බල, ආනත බල දෙකක් තියෙනවා. හරි, එතකොට මෙතන වෙන්නේ P හා Q වල සම්ප්‍රයුක්ත බලය තමයි W ට සමාන වෙන්නේ. W කියන්නේ මේකේ බර. තේරෙනවද? රයිට්. P හා Q වල සම්ප්‍රයුක්ත බලය. මිසක්කා P ධන Q කියලා ගන්න බෑ. පැහැදිලිද? තේරුණාද? බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. P Q හා W යන බල එකම තලයක ක්‍රියා කරයි. ඔව්, තලය හරි. එකම තලයේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි දිශාව වෙනස් වුණාට තලය එකයි. නේද? එකම තලයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක හරි. රයිට්. ඒ ප්‍රකාශය හරි. P හා Q බලවල එකතුව W බලයට සමාන වෙනවලු. ආ.
වලා U වලා එකතු W ට සමාන වෙනවා. අන්න ඒක වැරදි. ඒක වැරදි. P හා Q වල සම්ප්‍රයුක්තය W බලයට එරෙහිව ක්‍රියා කරයි. ඒක හරි. ඒක හරි. මේ දෙන්නාගේම සම්ප්‍රයුක්තය W ට ප්‍රතිවිරුද්ධ වෙන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒක හරි. එතකොට මේ වාදයෙන් නිවැරදි වන්නේ මොකද්ද? A හා CV. A හා CV. තේරුණාද? Oh, sir. Right. right. ඊළඟ බලන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යනු සෝඩියම් NaOH යනු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය වන්නේ මෞලික ස්කන්ධය මෞලික ස්කන්ධය. පුතේ මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? මේ ටික නේද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාපේක්ෂ අණුක ස්කන්ධය ඈ නේ සාපේක්ෂ අණුක ස්කන්ධය මෙයා 23යි ඔක්සිජන් වල 16ක් කියලා දීලා තියෙනවා. හයිඩ්‍රජන් වල 1යි 40යිනේ. සාපේක්ෂ අණුක ස්කන්ධය 40යි. මොකද මෞලික ස්කන්ධය කියලා කියන්නේ? මෞලික ස්කන්ධය කියලා කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය ග්‍රෑම් ලෙස ගත්තම, ඒ කියන්නේ ග්‍රෑම් 40ක් තුළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞලයක් පවතින. අණු මෞලයක්. රයිට්. ඒ කියන්නේ මෞලික ස්කන්ධය කියන්නේ මෞලයේ ග්‍රෑම් 40යි. නේද? මෞලයේ ග්‍රෑම් 40. රයිට්. එතකොට ඒකක හරියට තියෙනවද කියලා බලන්න. නේද? රයිට්. එතකොට ඒකක කොහොමද වෙන්න ඕන? සිම්පල් MOL නේද? සිම්පල් KG. මෞලයට ග්‍රෑම් වෙන්න බෑනේ, sorry. මෞලික ස්කන්ධය වෙන්න ඕන ග්‍රෑම්. රයිට්. කිලෝග්‍රෑම් නේ ඈ. මෞලයට ග්‍රෑම්. මෞලයට ග්‍රෑම් කොහොම අමිති? එතන මෞලයට ග්‍රෑම් 40. හරි නේද? හරි සර්. රයිට්. එක්තරා ජීවි කාණ්ඩයක් පහත ලක්ෂණ දක්වයි. සියලු ජීවීන් ජලජ වාසී වේ. සියලු ජීවීන් ජලජ වාසී කියපුවාම පළටේ ඔළුවට එන්න ඕන නිඩාරියාවන් ජලජ වාසී. හරි. එකයිනෝඩර් මාටාවන් ජලජ වාසී. සියලුම ජීවීන්. රයිට්. උතුර නිකන් මතක් එන්න ඕන. එකයිනෝඩර් මාටාවන් ජලජ වාසී. අරිය සමිතිය දක්වයි. එතකොට අරිය සමිතිය දක්වන්නේ නිඩාරියාවන් අරිය සමිතිය දක්වනවා. එකයිනෝඩර් මාටාවන් දක්වන්න පුතා පංච අරිය සමිතිය. නේද? පංච අරිය සමිතිය. රයිට්. අන්න එතන පොඩි ආව නේද? එතකොට එයා පංච අරිය සමිතිය දක්වනවා. හරි. ඊළඟට කියනවා නේ, දැන් මොකක් හරි කමන්නේ නැහැ, පංච හරි මොන හරි 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 කියලා තියෙනවානේ. හරි. බලමු අනිත් දේවල් නේ. තියුණු කටු සහිත ආවරණයක් දරන. තියුණු කටු සහිත ආවරණයක් දරන්නේ කවුද? එකයි නෝඩර් මහටාව. හරි. සීලෝමය සහිත වන අතර සංචරණ නාලපාද පිට. නාලපාද කියලා කියන්නේ එකයි නෝඩර් මහටාවන්ට ආවේණික ලක්ෂණයක්. ඒක තියෙන්නේ එකයි නෝඩර් මහටාවගේ විතරමයි. එතකොට මේ සියලුම කාරණාවන් තියෙන්නේ කාටද? මෙන්න මෙයාට. තේරුණාද? මේ සීලෙන්ඩර් රේටා කියන්නේ නිඩාරියාවන්ට තමයි ඈ. මේ සීලෙන්ඩර් රේටා කියලා කියන්නේ නිඩාරියාවන්ට කියන තවත් නම. රයිට්. එතකොට මෙතන වඩා සුදුසු උත්තරේ එකයි නෝඩර් මාටාවන්. රයිට්. ස්ත්‍රියකගේ එක් ඩිම්බකෝෂයකින් ඩිම්බයක් මෝචනය වීමෙන් පසු නැවත එම ඩිම්බකෝෂයේම ඩිම්බයක් මෝචනය වන්නේ දින. ඔව්. දැන් මෙහෙමන පුතාලා, දැන් ස්ත්‍රියකගේ ඩිම්බකෝෂ දෙකක් තියෙනවනේ නේද? රයිට්. ඩිම්බකෝෂ දෙකක් තියෙනවා. හරිද පුතාලා? එතකොට නේද, ඔන්න දැන් එක ඩිම්බකෝෂයකින් නිකුත් කරන එක ඩිම්බයක්. හරිද? අපි හිතමුකෝ මේක නිකුත් කරන්නේ පළවෙනිදා කියලා. ඈ ඊළඟට පුතේ දවස් 28කට පස්සේ ආය ඩිම්බයක් නිකුත් කරන්නේ
නේ දවස් 28කට පස්සේ තමයි ආයි ඩිම්බයන් නිකුත් කරන්නේ. ඒ ඩිම්බේ නිකුත් කරන්න පුතාලා මෙයා. මෙයා. තේරෙනවද? එතකොට මේ ඩිම්බේ නිකුත් වුණ දවසේ ඉඳලා දවස් 28කට පස්සේ මෙන්න මෙයා ඩිම්බයක් නිකුත් කරනවා. හරිද? ඒ කියන්නේ මෙයයි මෙයයි අතර පරතරය කීයද? දින 28යි. හරි. දැන් ඊට පස්සේ මෙයා ඩිම්බේ නිකුත් කරන්නේ ඊළඟට ආයි ඩිම්බේ නිකුත් කරන්නේ මෙයා. නේ? ඒ කියන්නේ මේ දැන් මේ මෙයා නිකුත් කරලා ආයේ දින 28ක් ගියාට පස්සේ මෙයා නිකුත් කරනවා ඩිම්බය. ඒ කියන්නේ මෙතන ඉඳලා තවත් දින 28ක්. හරිද? ඒ කියන්නේ එක ඩිම්බ කෝෂයක් ඩිම්බ නිකුත් කරන්නේ දවස් කීයකට සැරයක්ද? ඈ? එක ඩිම්බ කෝෂයක් ඩිම්බ නිකුත් කරන්නේ දවස් කීයකට සැරයක්ද? ඔව්. 56කට. දවස් ඒ දවස් 56කට පස්සේ. රයිට්? දින 56කට පස්සේ තමයි එක ඩිම්බ කෝෂයක් මේ ආයි ඩිම්බයක් නිකුත් කරන්නේ. රයිට්? මේ ඩිම්බ කෝෂ දෙක මාරුවෙන් මාරුවට තමයි ඩිම්බ නිකුත් කරන්නේ. නේ? මේ මේ මාසේ නේද? දැන් නේද? කියන්නේ වම් පැත්තේ ඩිම්බ කෝෂයේ ඔන්න පළවෙනිදා නිකුත් කරා නම් ආයේ ඩිම්බේ නිකුත් කරන්නේ මේ දකුණු පැත්තේ ඩිම්බ කෝෂය. ඒක නිකුත් කරලා ආයේ දින 28 පස්සේ ආයේ වම් පැත්ත ආයේ ඩිම්බ කෝෂ මේ මොකද මේ ඩිම්බයක් නිකුත් කරනවා. රයිට්? හරිද? ඒ ඒ ඒ දවස් 28කට පස්සේ තමයි නේද ගැහැණු ළමයිට ඔසප් ක්‍රියාත්මක වන්නේ. එයා පිට කරපු ඩිම්බය නිසා. ඩිම්බේ ඉඳන් මොකද වෙන්නේ? ඩිම්බේ සංසේචන වෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? අර ගර්භාෂ බිත්තිය කැඩෙනවා නේ. කැඩිලා රුධිරයත් එක්ක පිට වෙලා යනවා. ඕකේ. හරි. එතකොට දින 56යි ඈ. ABC පරීක්ෂණවල තුනකට ජලය ග්‍රෑම් 18ක් නේද? ABC එතන ඔන්න පළවෙනි එකට ග්‍රෑම් 18ක් දාලා තියෙනවා ජලය. දෙවෙනි එකට කාබන් ග්‍රෑම් 36ක්. තුන්වෙනි එකට කැල්සියම් ග්‍රෑම් 40ක් දමා තියෙනවලු. හරි? මේ බඳුන් වල තිබෙන පරමාණු සංඛ්‍යාව සමාන වන්නේ. ආ පරමාණු සංඛ්‍යාව සමාන වෙන්නේ කියලා අහන්න පුතාලා. දැන් H2O ග්‍රෑම් 18ක් තුල මෙතන තියෙන පරමාණු සංඛ්‍යාව කොහොමද වෙන්නේ? ඒ ගත්තොත් ග්‍රෑම් 18ක් තුල H2O අණු තියෙනවා. H2O අණු තියෙනවා කොච්චරද? අවගාඩ්‍රෝ නියතයක් නේද? H2O අණු ග්‍රෑම් 18ක්. يعني මෙයාගේ මෞලික ස්කන්ධය නේ. රයිට්? මේ වෙලේ එක මෞලයක්. අතන එක මෞලයක් තුල තියෙනවා අවගාඩ්‍රෝ නියතයක්. ඒ අණු. එතකොට එක අණුවක පරමාණු කියන්නේ තියෙන තුනක් තියෙනවා. ඒ කියන්නේ මේක තුනෙන් වැඩි වෙන්න ඕනේ. හරිද? ඔන්න ඒක තමයි එතන තියෙන මුළු පරමාණු සංඛ්‍යාව. දැන් මෙතන බලන්න කාබන් ග්‍රෑම් 36ක්. හරි? එතන කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ 12යි. 12ක් තුල තියෙනවා නේ. එයාගේ ග්‍රෑම් 12ක් තුල තියෙනවා අවගාඩ්‍රෝ නියතයක්. රයිට්? එයාගේ තියෙන ග්‍රෑම් 12ක් තුල. ග්‍රෑම් 12ක් තුල කාබන් පරමාණු අවගාඩ්‍රෝ නියතයක් තියෙනවා. දැන් මෙතන ග්‍රෑම් 36ක් කියන්නේ 12^3. ඒ කියන්නේ ඒ වගේ තුන් ගුණයක්. නේ? එතකොට මේකත් තුනෙන් වැඩි වෙන්න ඕන. අතන කැල්සියම් ග්‍රෑම් 40යි. කැල්සියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40යි. ඒ තුල තියෙන්නේ අවගාඩ්‍රෝ නියතයක්. එතන පරමාණු විතරයි. දැන් මොකද කියන්නේ? මෙම බඳුන් වල තිබෙන පරමාණු සංඛ්‍යාව සමාන වෙන්නේ. එතකොට මෙතන බලන්න අවගාඩ්‍රෝ නීති වගේ තුන් ගුණයක්. මෙතන අවගාඩ්‍රෝ නීති වගේ තුන් ගුණයක්. එතකොට පුතේ පරමාණු සංඛ්‍යාව සමාන වෙන්නේ මොකේද? A හා B වලයි. නේද? A හා B වලයි. තේරුණාද? ඔව් සර්. නේද? A හා B වලයි. හරිද? රයිට්. 39.
රක්ෂිත පරිසරවල ප්‍රදර්ශනය කිරීමට සකස් කරන පුවරුවල යෙදීම සඳහා පහසුදාන පාටය යෝජනා කර ඇත. නේද? රක්ෂිත පරිසරවල ප්‍රදර්ශනය කරන්න. කිසිවක් එපා ගෙන එන දාලා යන්න. කිසිවක් එපා ඔබ මෙතනින් ගෙන යන්න. නේ මොකද්ද මේකින් කියන්නේ? කිසිවක් එපා ගෙන එන දාලා යන්න. ඔගොල්ලෝ ගේන කිසිම දෙයක් මෙහි දාලා යන්නත් එපාලු. ඒ වගේ මෙතනින් කිසිම දෙයක් අරන් යන්නත් එපා. නේ? කිසිම දෙයක් ගෙනලා දාන්නත් එපා, කිසිම දෙයක් අරන් යන්නත් එපා. මෙවැනි පාටයකින් සංචාරකයන් තුළ ඇති කිරීමට බලාපොරොත්තු වන වඩාත්ම නිවැරදි ආකල්පය විය හැක්කේ. වඩාත්ම නිවැරදි ආකල්පය. පවිත්‍රතා කම්කරුවන් ප්‍රමාණවත් තරම් නොමැති වීම නිසා පරිසරය අපිරිසිදු කිරීම නොකළ යුතු බවයි. අපි ඉස්සර බලමු උත්තර හතර කියවලානේ. ස්වභාවික පරිසරය තුල්‍යතාවයේ නොබිඳෙන අන්දමින් ඒ පරිහරණය කිරීම සියල්ලන්ගෙන්ම වගකීම බවයි. ඒකදේශික ශාක රැක ගැනීම මිනිසාගේ යුතුකමක් බවයි. සංචාරකයන් මගින් වල්පැලෑටි ව්‍යාප්ත වීම සිදුවීම වළක්වා ගත යුතුයි. මොකද පුතේ මේක උඩට හරි උත්තරේ මොකක්ද? ඈ මොකද උත්තරේ? දෙක ඔව් නේද? දැන් මේ පවිත්‍රතා කම්කරුවන් ප්‍රමාණවත් තරම් නොමැති නිසා පරිසරය අපිරිසිදු කිරීම නොකළ යුතු බව. මේ පරිසරය අපිරිසිදු කිරීමක් ගැන නෙවෙයි මෙතන ඇත්තටම කියන්නේ. නේ මෙතන කියනවානේ මේ කිසිවක් එපා ඔබ මෙතනින් ගෙන යන්න. ඒ කියන්නේ ගහක් පැලයක්වත් රැගෙන යන්න තහනම් එපා කියලා කියන්නේ. ඇයි ඒ? එතන ජෛව විවිධත්වයට හානි සිදු වෙනින්න. නේද? ජෛව විවිධත්වයේ තුල්‍යතාව. කියන්නේ පරිසර තුල්‍යතාවය නොබිඳෙන අන්දමින් ඒ පරිහරණය කරන්න කියලා තමයි එකින් කියන්නේ. තේරුණාද? රයිට්. ඉතින් ඒක කියනකොට පරිසරය රැකෙනවා නේද? කිසිවක් ගෙනලා දාලා යන්න එපා කියනවනේ. එතකොට එතන ඒගොල්ලෝ ගේන දෙයකින් අර පරිසරය හානි වෙන එක වළක්වනවා. මේ පරිසර දූෂණය තවම වෙනවා. ඒ වගේම මෙතනින් තියෙන දෙයක් අරන් යන්නත් එපා කියලා කියනවා. හරි. දැනට ලොව පුරා ව්‍යාප්ත වී ඇති COVID-19 වසංගත තත්ත්වයට හේතු වන ව්‍යාධි ජනක. දැන් මේක මේ 2020 පේපර එකක් නේ. මේ මොකක්ද? ඈ වෛරස්. හරි. දැන් එතකොට හරිද කට්ටිය ඔය නේ දැන් දාන්න බලන්න නේද 40න් කීයක් ගත්තද කියලා දාන්න බලන්න දැන් මුල ඉඳලා නේ දැන් ගිය සතියේ සාකච්ඡා කරා 40න් ලකුණු කීයක් හම්බුණාද පොඩ්ඩක් චැට් එකට දාන්න බලන්න 40න් දාන්න සර් ඉතින් කරලා තියෙන්න එපා කියලා හිතන්න නෑ නේ අකෙන් සර් කෙනෙක්ගේ නමක් නම් මට එවලා තියෙන පුතේ මට ඔයා දාන්න ඔයාගේ කන්ටැක්ට් නම්බර් එක ඈ එයා තනියම මං වගේ පොරද්ද දන්නේ නැහැ නේද? නැත්නම් තවත් කට්ටියත් එක්ක සෙට් වෙලා කරන එක්කෙනෙක් නම් බෑ කරන්න. රයිට්. WhatsApp එකට දාන්නකෝ ඉස්සරේ. තරින්දි 40න් 24යි. අකේන් 40න් 28යි. නවීජා 40න් 35යි. දාන්න 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 කට්ටිය දාන්නකෝ බලන්න. ගයින්දු 40න් 33යි. නුවන්ගේ 34යි. එරංගා 28යි. මොකෝ කට්ටිය. වෙන්ඩි 30යි. ඔව් දැන් මෙහෙමයි මේකේ අර නේද නොකරපු පාඩමුත් තියෙනවා සමහරකට ඒක ඉඳ දන්නෙත් නැහැ නේද හැබැයි පුතාලා උගන්වලා තියෙන පාඩම් වලින් නම් වැරදෙන්න බෑ බෑ ඈ ටීචර් නම් එක්ස්කියුස් එකක් නැහැ 35යි මිත් මිත් 30යි සුදම් 32යි ඔව් දැන් මෙහෙමයි රයිට් ඔව් දැන් මට පිනී යන දෙයක් තමයි ඔයාලගේ ඈ නේද ඔයගොල්ලෝ පාඩම් කරන කෙනා මට ඇත්තටම සැටිස් නම් නැහැ හැබැයි හරි ඔයගොල්ලෝ නේද දැන් අර මේකේ සමහර පාඩම් තියෙනවා තාමත් නොකරපු පාඩම් තියෙනවා නේද ඒකට කමක් නැහැ කිමුකෝ හැබැයි පුතාල කරලා තියෙන පාඩම් නම් වරද්ද ගන්න බෑ රයිට් ඒ කියන්නේ ඔයගොල්ලෝ පාඩම් කරලා නැහැ පාඩම් කරනවා මදි රයිට් ඒකින්දා
පාඩම් කරන්න ඕන හැමෝම ඒකක් ගන්න ඕන. මේ හැමෝම ඒකක් ගන්න ඕන. රයිට්. නේද? දැන් මෙතන 40න් 40න් 30ක් කියන්නේ ලකුණු 10ක් මෙතනින් අඩු වුණානේ. 100න් 10ක්ම අඩු වුණා. මේ අනිත් පේපර් එකට 60න් ඕනේ හම්බෙන්නේ. ඒක කියන්නේ අඩුවෙන් තමයි තියෙන්නේ. නේද? එතකොට දෙවෙනි පේපර් එකටත් අඩු වුණොත් එහෙම නේද? රයිට්. එකකින්ද පාඩම් කරන්න ඕන. ඔය දැන් ඔය කරලා තියෙන පේපර්ස් ආයෙ බලන්න. දැන් පේපර් ක්ලාස් එකේ මෙච්චර කල් කරලා තියෙන පේපර්ස් අරගෙන ආයෙ සැරින් සැරේ බලන්න ඕන. හරිද? මේ රෙකෝඩින් මම දානවා. රෙකෝඩින් බලන්න ඕන. හරිද? අවශ්‍ය නම් බලන්න. මේ පාඩම් කරන්න නම් ඕන. රයිට්. අපි යමු ඊළඟ එකට. දෙවෙනි කොටස. මේ පැය 3ක් තියෙනවා. අපි බලමු කොහොමද ව්‍යුහගතයකවත් කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ද මගෙත් එච්චර ශරීරය නත් එච්චර හොඳ නෑ. රයිට් බලමු. සිළුම ජීවීන් සෛල වලින් සමන්විත වේ. එබැවින් සෛලයේ ජීවයේ මූලික ව්‍යුහම ඒකකයයි. නේද? එමෙන්ම ජීවීන්ගේ සියලුම ක්‍රියා සිදුවන්නේද සෛල වලිනි. එබැවින් සෛල ජීවයේ මූලික කෘත්‍යම ඒකකයයි. නේද? දැන් ওই සෛල වාදය. නේද? සෛල වාදයේ කාරණා තුන මතක තියාගන්න ඕන නේ. ඈ ජීවයේ ව්‍යුහමය කෘත්‍යම ඒකකය සෛලයි. නේද? සියලුම ජීවීන් සෑදී ඇත්තේ තනි සෛලකින් හෝ සෛල කීපයකිනි. නේද? නව සෛල සෑදෙන්නේ පෙර පැවති සෛල වලිනි. ඔන්න මූලික කාරණා තුන සෛලවාදී. නේද? මූලික කාරණා තුන. මතක තියාගන්න ඕනේ. රයිට්. බලමු කොහොමද මේ අහලා තියෙන්නේ කියලා. ජීවි සෛලය ඔන්න දැන් බෙදලා තියෙනවා. නේද? නියෂ්ටිය සෛල ප්ලාස්මේ සෛල බීති කියලා දාලා තියෙනවා. නියෂ්ටිය එතකොට නියෂ්ටිය තුල මොනවද තියෙන්නේ? නියෂ්ටි සමන්විත වෙලා තියෙන්නේ මොනවගෙන්ද පුතේ? නියෂ්ටි සමන්විත වෙලා තියෙන්නේ මොනවගෙන්ද? ඈ? නියෂ්ටිකාව සහ වර්ණ දෙහේ තියෙනවා. නේ. නියෂ්ටිකාව සහ වර්ණ දෙහේ. ඊට පස්සේ දැන් සෛල ප්ලාස්මේ තියෙනවා නේද? ඉන්ද්‍රිකා ගොල්ගි සංකීර්ණය ඔන්න එයාගේ කෘත්‍යය නේද? ගොල්ගි සංකීර්ණයේ කෘත්‍යය මොකද්ද? ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම. ඔව්, ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම නේද? ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම. හරි. දැන් මේ පැත්තේ තියෙනවා සෛල ප්ලාස්මේ ග්ලූකෝස් ඔක්සීකරණය කරනලු කෘත්‍ය විදිහට. කවුද කරන්නේ ග්ලූකෝස් ඔක්සීකරණය කරනවා කියලා කියන්නේ මොකද්ද ඒ ක්‍රියාවලිය? ඈ ග්ලූකෝස් ඔක්සීකරණය කරනවා කියලා කියන්නේ මොකද්ද ඒ සෛලයේ ශෝෂණය? සෛලයේ ශෝෂණය කවුද කරන්නේ? B කියන්නේ කවුද? මයිටොකොන්ඩ්‍රිය. ඔව්, මයිටොකොන්ඩ්‍රිය. B කියන්නේ මයිටොකොන්ඩ්‍රියම්. ඊට පස්සේ එහා පැත්තේ ඔන්න සෛල ප්ලාස්ම. දැන් අතන මේ මොන සෛලයක්ද මේ? මේ සෛල බිත්තිත් තියෙනවලු. මොකද්ද මේ සෛල? මේක මේක ශාක සෛලයක් වෙන්න ඕනේ නේ. මේක ශාක සෛලයක්. රයිට්. එතකොට අනිත් එකනේ හරිතලවක් තියෙනවානේ. එතකොට ඔන්න සෛල ප්ලාස්මේ හරිතලව කියලා ඉන්ද්‍රිකාවක් තියෙනවා. කෘත්‍ය මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය. නේද? හරිතලාවේ කෘත්‍ය ප්‍රභා සංශ්ලේෂණ. සෛල බිත්ති. සෛල බිත්ති වල මොනවද තියෙන්නේ? ව්‍යුහය සෛල බිත්ති හැදලා තියෙන මොනවද? එයාගේ ව්‍යුහය සෙලීලෝස්. නේද? සෛල බිත්ති හැදලා තියෙන්නේ සෙලීලෝස් වලින්. එයාගේ කෘත්‍යය මොකද පොතේ? සෛල බිත්ති එක්ක. සෛලයේ හැඩය පවත්වා ගැනීම. ආ, සෛලයේ හැඩය පවත්වා ගැනීම සෛලයට සංධාරණය ලබා දීම නේ. රයිට්. ඔව්. හොඳයි, මෙතන විදියමකෝ සන්ධාරණය ලබා දීම නේ. බලමු එක යට තියෙන උත්තරත් එක පොඩ්ඩක් ගලප ගන්න ඕන. සන්ධාරණය ලබා දීම කියලා අපි දැනට ලියමුකෝ නේ. හැඩය පවත්වා ගැනීම කියලා ලියන්නත් පුළුවන් ලේරක් ගහලා. හරිද? හරිස. හරිනම් හරි නේද? දැන් අඩුම තරම මේකේ මේ ප්‍රින්ට් අවුට් එකවත් ළඟ තියෙනවද කියන්නේ කොක්කොඩ මගලේ?
තියෙනවා සර්. සූදානම් සලඟ නම් තියෙනවා අනික කට්ටිය ළඟ නේද? මේ print out එකේම ගන්න ඕනේ ලස්සන ෆයිල් කවරයක් තියාගෙන ඌව දාගෙන ටිකක් පිළිවෙල වැඩක් කරන්න ඕන. පිළිවෙල වැඩක් කරනවා කියන්නේ ලකුණු ටික නිකම්ම වැඩි වෙනවා. හරි ලකුණු නිකම්ම වැඩි වෙනවා ඔයගොල්ලෝ පිළිවෙල වැඩ කරන්න. හරි පුතාලා දෙන ටිකුට්ස් හරියට තියාගෙන ලස්සන තියාගෙන ඒවට උත්තර ලියලා එහෙම ඉන්න. සෛලවාදයෙන් දක්වා ඇති ප්‍රධාන කරුණු දෙකක් ලියන්න. මොනවද ප්‍රධාන කරුණු දෙක? කරුණු දෙකන්නේ කරුණු තුනක්ම තියෙනවා. මොනවද පුතේ? ජීවේ නේද? ජීවේ ව්‍යුමයා කෘත්‍යම ඒකකය සෛලයයි. නේ ලියන්න. ජීවේ ව්‍යුමයා කෘත්‍යම ඒකකය සෛලයයි. රයිට්? ජීවේ ව්‍යුමයා කෘත්‍යම ඒකකය සෛලයයි. හරි ඊළඟ ලියන්න පුළුවන් වලට සියලුම ජීවීන් සෑදී ඇත්තේ සියලුම ජීවීන් සෑදී ඇත්තේ තනි සෛලයකින් හෝ සෛල කීපයකිනි. සියලුම ජීවීන් සෑදී ඇත්තේ තනි සෛලයකින් හෝ සෛල කීපයකිනි. සියලුම ජීවීන් සෑදී ඇත්තේ තනි සෛලයකින් හෝ සෛල කීපයකින්. අයි තුන්වෙනි කාරණාව ලියා ගන්න. නව සෛල සෑදෙන්නේ පෙර පැවති සෛලවලිනි. නේද? නව සෛල සෑදෙන්නේ පෙර පැවති සෛලවලිනි. නව සෛල සෑදෙන්නේ පෙර පැවති සෛලවලිනි. හරි ඔන්න සෛලවාදයේ ප්‍රධාන කාරණා තුනනේ. කවුද පුතේ සෛලවාදී ඉදිරිපත් කරේ? ස්ලයිඩන්, ශවාන්සා, රැඩොල්ෆ්, වර්කව් නේද? ස්ලයිඩන්, ශවාන්සා, රැඩොල්ෆ්, වර්කව් නේ මතක තියාගන්න. ඊද සටහනේ ඒ හා බී යනු මොනවද? දැන් අපි කිව්වනේ ඇත්තටම නේ. ඒ කිව්වේ මොකද්ද? ඒ කිව්වේ නියෂ්ටිකාව නේද? බී කිව්වේ මයිටොකොන්ඩ්‍රියම රයිට්? මයිටොකොන්ඩ්‍රියම ඉහත සතානේ XY ඉසට ලෙස දක්ව ඇති කෘත්‍යයන් ලියන්න. XY ඉසට් වල කෘත්‍යයන් XY ඉසට් එක අපි දැන් කිව්වනේ නේද? XY ඉසට් වල කෘත්‍ය කිව්වනේ. එක්සල කෘත්‍ය ප්‍රභා සංශ්ලේෂණය නේ එතන ලියන්න ඕන. එක්ස් නේ අපි මෙතන ලිව්වා. ඉතින් ඔකම තමයි මෙතන ලියන්න තියෙන්නේ. අතරම අතර තමයි ලියන්න ඕන නේද? එක්ස් කියලා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය. වයි ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවීම නේද? ගොල්ගි සංකීර්ණ කෘත්‍ය ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවීම. ඉසඩ් වල සෛල බිත්තිය නේද? ඔව් සන්ධාරණ සැපීම ලියන්න පුළුවන්. ඊට පස්සේ සෛලයේ හැඩය පවත්වා ගැනීම මේ සෛලයේ හැඩය පවත්වා ගැනීම රයිට්. මේ දෙකම ලියන්න. මේ සන්ධාරණ සෛලයට සන්ධාරණ ලබා දීම සෛලයේ හැඩය පවත්වා ගැනීම. මෙම සටහනේ එල් ලෙස දක්වා ඇති ව්‍යුහය. එල් කියලා කිව්වේ මොකද්ද? සෙලියුලෝස්. සෙලියුලෝස් නේ. සෙලියුලෝස් හරි ඉලක්කක බලන්න. මෙතන හඳුනා නොගත් එක්ස් නම් ජීවිකුගේ පහත ලක්ෂණ දක්න ලැබුණි. එක්ස් කියලා ජීවක හිටියා මෙන්න මේ ලක්ෂණ ටික තියෙනවා. බහුසෛලික දේහය ස්තර තුනකි. ස්තර තුනක් තියෙනවා. දීපාශ සමිතිය තියෙනවාලු. තෙතමනය සහිත පරිසරවල ජීවත් වෙනවාලු. සීලෝමය තියෙනවාලු. මොකෙක් එන්න ඇද්ද මේක? මෙම ජීව අයතන රාජධානී කුමක්ද කියලා අහනවා. රාජධානී අහන්නේ. රාජධානී ඇනිමලිය. මේක මොකෙක්ද? බහුසෛලිකයි දේහ ස්තර තුනයිලු. දීපාල සමිතිය තියෙනවා. තෙතමන සහිත මේක මොකෙද? මේක සතෙක්නේ. ඒක පැහැදිලි. එතන සත්තු මොකටද අයිති වෙන රාජධානිය? සත්තු අයිති වෙන රාජධානිය ඇනිමලිය. ඈ
ඇනිමාලියා. නේ මොකද පුතේ රාජධානිය? ඇනිමාලියා. ඇනිමාලිය. ඇනිමාලියා නේ, ඇනිමාලියා. බොබ් මාලියා නේ මොකද? නේද බොබ් මාලි නෙවෙයි ඇනිමාලියා. නේද බොබ් මාලි නෙවෙයි නේ ඇනිමාලියා. කින්ඩම් ඇනිමාලියා. එතකොට මෙයාගේ අධිරාජධානිය මොකද්ද? ඇනිමාලියාවගේ අධිරාජධානිය යුකැරියා. නේද යුකැරියා. එක් ජීවියා අයත් වංශයේ ජීවියකු සඳහා නිද සුනක් දෙන්න. හා දැම් මේක අයිතින මොන වංශයටද පුතේ? බහුසෛලික දෙහිස්තර තුනක් කියල කියන්නේ දෙහිස්තර තුන තමයි අර නද මොනද අපිචර්මය බහිෂ්චර්මය ස අන්තස්්චර්මය එකන ත්‍රී ප්‍රස්තර වුණමු උන්ගල ත්‍රී ප්‍රස්තරයන් ත්‍රී ප්‍රස්තරයන්ගල කියන්න උගේ දේහයේ නේද බහිෂ්චර්මය අන්තස්්චර්මය සහ මධ්‍යචර්මය කියලා සොරි බහිෂ්චර්මය අන්තස්චර්මය සහ මධ්‍යස්චර්මය කියලා ස්තර තුනක් තියෙනවා. තෙතමන සහිත පරිසරවල ජීවත් වෙනවා නම් නේද සීලෝමයක් තියෙනවා නම් මොකක් කියන්න ඇද්ද මේක? මොලුස්කාවෙක් කියන්න පුළුවන්නේ. එහෙම නැත්නම් ඇනලිඩාවෙක් කියන්නත් පුළුවන් නේ. ඇනලිඩාවක් ඇනිඩාවනු තියෙන තෙත සහිත පරිසරෙන් ජීවත්. දැන් මෙතන තෙත සහිත පරිසර කියපුවාම උත්තරේ වඩාත් බර වෙන්නේ ඇනිඩා පැත්තට. හරි එකින්දා එතන ලියන්න ඇනිඩාවන් දෙන්නේ කවුද? ඇනිඩාවන් දෙන්න පූඩැල්ලා අය මොකද ගැනවිලා පත්තෑපළු අව් පත්තෑ පණුවා අනේ දෙකයි ලියන්න ඕන නේද? පත්තෑ පණුවා නෙරෙස් කියල කියන්නේ නෙරෙස්. පූඩැල්ලා ගැඩවිලා පත්තෑ පණුවා ඔන්න තුනක්ම ලිව එකක් ලිව නම් ඇති ඇත්තටම පණුව ලියන්න. මෙතන තෙතමනේ සහිත පරිසරල කියපුවාම මොලුස්කාවන් ජලජ පරිසරයේ ඉන්නවා භෞමික පරිසරයේ ඉන්නවා නේද? මොලුස්කාවන් එහෙම ජීවත් වෙනවා. හරි ඊළඟ පුතේ සී ප්‍රශ්නේ සී සී ජීවි විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා ප්‍රජනන ක්‍රියාවලිය සිදුවිය යුතුය. ශාක ලිංගික ප්‍රජනනයේදී පුෂ්ප පරාගණ වීමක් සහ ඩිම්බ සංසේචන වීමක් සිදුවෙනවා. දැන් මේ පුෂ්පයක කොටස් රයිට් පුෂ්පයක ජායාංගයට කොටස් නම් කරන්න. ජායාංගයට අයිති කොටස් මොනවද පුතේ පුෂ්පයක? ඈ කලංක ඔව් කලංකය, කීලය, ඩිම්බ කෝෂය නේ රයිට්. කලංකය, කීලය, ඩිම්බ කෝෂය ලියා ගන්න. කලංකය, කීලය, ඩිම්බ කෝෂය. හරි ඊළඟට සංසේචනයෙන් පසු පුෂ්පයක සිදුවන වෙනස්කම් දෙකක් සඳහන් කරන්න මොනවද? සංසේචනයෙන් පස්සේ සිද්ධ වෙන ඩිම්බකෝෂ බිත්තිය පාලාවනි වඩවති. ඔව් නේ සංසේචනයෙන් පසු පුෂ්පයක සිදුවන වෙනස්කම් දෙකක්. පුෂ්පයක සිදුවන වෙනස් සංසේචනයෙන් පස්සේ පුතේ පුෂ්පේ මොකද වෙන්නේ? දළපත්‍ර හැලිලා යනවා නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඩිම්බ බීජ බවට පත් වෙනවා. ඩිම්බාවරණය බීජාවරණය බවට පත් වෙනවා. ඒතර ඩිම්බ කෝෂ බිත්තිය පලාවරණය බවට පත් වෙනවා. ඩිම්බ කෝෂය පලයක් බවට පත් වෙනවා නේද? අන්න ඒක තමයි ලියන්න ඕන. හරි වෙනස්කම් දෙකක් අහන්න. ලියන්න එහෙම එක ලියා ගන්න. ඩිම්බ බීජ බවට පත් වීම. ඩිම්බ බීජ බවට පත් වීම. නේද? ඊළඟට ඩිම්බාවරණය බීජාවරණය බවට පත්වීම.
ඩිම්බාවරණය බීජාවරණය බවට පත් වෙනවා. ඩිම්බකෝෂ බිත්තිය පලාවරණය බවට පත්වීම. ඩිම්බකෝෂ බිත්තිය පලාවරණය බවට පත්වීම. ඩිම්බකෝෂ බිත්තිය පලාවරණය බවට පත්වෙනවා. ඔක්කොම ලියන්න, ඔක්කොම ලියන්න. දැන් මේ පේපර් කරන්නේ ඔ මතක් වෙන්න නේද? රයිට්? හරි. ඊළඟ පුතේ, දැන් ඔය පාඩම තාම මම කිව්වේ නෑ. දැන් මේ පාඩමට ආවේ නෑ. රයිට්? ඒක උගන්නනකොට තව මතක් වෙනවා. රයිට්? ඊළඟ පුතේ, මේ දලපත්‍ර හැලිලා යනවා. මේ මල්ලේ තිබ්බ දලපත්‍ර හැලිලා යනවා, රේණු හැලිලා යනවා නේද? රේණු අර කාලංකයේ කීලය, ඒව කොහොම ටික හැලෙනවා නේද? කාලංකය සහ කීලය හැලිලා යනවා. ඒතර කීලය හැලිලා යනවා කියලා කියන්නේ රේණු ඒකම හැලිලා යනවා නේද? දලපත්‍ර හැලිලා යනවා. ඒ ටික ඔක්කොම මෙතන සිද්ධ වෙනවා. හරි. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඩිම්බ නිපදවීමට හා කල වර්ධනයට මැනවින් සංවිධානය වී ඇත. ඩිම්බ සංසේචන වන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය කුමන කොටසේදීද? ඩිම්බේ සංසේචන වෙන්නේ පුතේ ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය මොන කොටසේද? මොන කොටසේද? පැලෝපිය නාලය තුළ. තේරුණාද? පැලෝපිය නාලය. එතන ලියන්න පැලෝපිය නාලය. පැලෝපිය නාලය. ස්ත්‍රී ඩිම්බකෝෂයෙන් නිපදවන හෝමෝනයක් නම් කරන්න. ඩිම්බකෝෂයෙන් නිපදවන හෝමෝන මොනවද පුතාලා? ඩිම්බකෝෂයෙන් නිපද වෙන්නේ ඈ ප්‍රොජෙස්ටරෝන් නේද? ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය. ඊස්ට්‍රජන් නේද? ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන්. ඒව තමයි නිපද වෙන්නේ ඈ. ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් නේද? ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන්. රයිට්? ප්‍රොජෙස්ටරෝන්. හරි. රයිට්. ඔකේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. ආවර්තිතා වගු යනු මූලද්‍රව්‍ය සියල්ලම ඇතුළත් වර්ගීකරණයකි. පහතින් දක්වා ඇත්තේ ආවර්තිතා වගුවේ කොටසකි. මෙම දක්වා ඇති මූලද්‍රව්‍ය ඒවායේ සම්බන්ධ සංකේත නොවේ. එම සංකේත පමණක් යොදාගෙන අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන. ඔව් නේද? බලමු අපි ටග්ගල මොනවද අහලා තියෙන්නේ කියලා. පහත ලක්ෂණ පෙන්වන මූලද්‍රව්‍යයේ අක්ෂරය තෝරා වරහන තුළ යොදන්න. රයිට්? ජලය සමඟ වඩාත් ප්‍රබල අන්දමින් ප්‍රතික්‍රියා කරන මූලද්‍රව්‍ය කවුද පුතාලා? ජලයත් එක්ක ඉතාමත් ප්‍රබලව ක්‍රියා කරනවා එල්. එල් කියලා කිව්වේ කවුද උතන? ඇත්තටම කවුද මොකද උතන ඉන්නේ? සෝඩියම් නේද? සෝඩියම්. රයිට්? ඒ කියන්නේ මෙතන එල් තමයි ලියන්නේ ඈ. සෝඩියම් කියලා එහෙම ලියන්න. බහුරූප ආකාර දක්වන මූලද්‍රව්‍ය කවුද මෙතන ඉන්නේ? කාබන්. කාබන් බහුරූප ආකාර පෙන්නන. ඒ කියන්නේ D නේද? D නේද? කාබන් පෙන්නන බහුරූප ආකාර මොනවද? ස්පටික රූපී සහ අස්පටික රූපී කියලා තියෙනවානේ. ස්පටික රූපී වලට උදාහරණ මිනිරන්, දියමන්ති, ෆුලරීන් නේද? මිනිරන්, දියමන්ති, ෆුලරීන්. අස්පටික රූපී ගල් අඟුරු නේද? ලාම්පු දැලි ඈ අඟුරු අන්න ඒ වගේ දේවල්. ආහාර ඇසුරුම් වල අවකාශ පෙරවීමට යොදා ගන්නා මූලද්‍රව්‍ය. මොනවද යොදා ගන්නේ? දැන් ඕගොල්ලෝ කනකොට ඔය ටිපි ටිප් පැකට් එහෙම ඈ නේද කුම්බලා තියෙනවා. අස්සේ මොනවද පුරවලා තියෙන වාතේ? නයිට්‍රජන්. නයිට්‍රජන් නේද? නයිට්‍රජන්. ඒතර නයිට්‍රජන්, නයිට්‍රජන්ට කවුද මෙතන ඉන්නේ? ඊ ඊ මෙතන නේද? ආ ඊ ශාකවලට දිලීරනාශයක් ලෙස යොදනු ලබන මූලද්‍රව්‍ය. දිලීරනාශයක් විතර යොදා ගන්නවා කවුද?
සල්ෆර්. සල්ෆර් කියලා කියන්නේ මෙන්න මෙතන ඉන්නේ නේද? R නේද? සල්ෆර් යොදා ගන්න දිලිරනාශකයක් විදියට. හරිද? ගත්තද ඒ ටික? ඒ විදියට ජී මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. ජී 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 කියන්නේ කවුද? ඔක්සිජන් ඔක්සිජන් නේද? එහෙමනම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ මෙතන ජී තමයි ලියන්නේ. ඕ කියලා ලියන්න රයිට්. ජී ලියලා නේද? එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන ඔක්කොම කියලා දෙන 8ක් තියෙනවා නේ. එතන පළවෙනි ශක්ති මට්ටමේ 2යි, දෙවෙනි එකේ 6යි නේ. 2යි 6යි. හරි නේද? මරිසි ලේසි නේද? ලේසි. ජී මූලද්‍රව්‍ය ආවර්තිතභාවයේ පිහිටීම ලියා දක්වන්න. ජී ආවර්තිතභාවයේ පිහිටීම. ජී ඉන්නේ හයවන කාණ්ඩයේ නේද පුතේ? හයවන කාණ්ඩයේ 1 2 3 4 දෙවන ආවර්තය. මේ දෙවන ආවර්තය සහ හයවන කාණ්ඩය. එතන ලියන්නේ මොනවද? මේ කාණ්ඩය පුතේ ලියන්න ඕන මෙහෙම. හරි, අනිත් හයෙම ලියන්නේ නැහැ නේද? මේ හයෙම ලියන්නේ නැහැ, වැරදි. රයිට්. ආවර්තය 2. අන්න ඒක ඉලක්කම ලිව්වා. ඊළට තියෙනවා A හා D මූලද්‍රව්‍ය සංයෝජනයෙන් සාධන සංයෝගයේ සූත්‍රය ලියන්න. A හා D මූලද්‍රව්‍ය සංයෝජනයෙන් සාධන සංයෝගයේ සූත්‍රය. සාධන සංයෝගයේ සූත්‍රය A හා D. A හා D. A කියන්නේ කවුද පුතේ ඇත්තටම? හයිඩ්‍රජන්නේ. D කියන්නේ කවුද ඇත්තටම? කාබන්නේ. එතන හයිඩ්‍රජන් සහ කාබන් එකතු වුනම හැදෙන්නේ කවුද? CH4 නේ නේද? ඒ කියන්නේ පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. හරිද? එහෙමනම් දැන් නේද සූත්‍ර ලියන්න ඕන. A වල සංයුජතාවය 1යි. D වල සංයුජතාවය ඔව් දැන් මෙහෙමයි. මේක මුලින් ඉන්න ඕන මොකද ඉන්න ඕන? මුලින් D ඉන්න ඕන නේ. ඒකෙන්ද අපි අන්න ඒක හොයා ගන්න තමයි මේක අපි වැඩගත්තේ. එතකොට අපි ලියන්න ඕන D A. රයිට්. එතකොට D වල සංයුජතාවය 4යි. A වල සංයුජතාවය 1යි. නේ. දැන් මේ දෙන්න මාරු කරනවා. ඒ කියන්නේ D A 4. රයිට්. D A 4. හරි නේද? මාරිස් හරිනම් හරි, හරිනම් හරි. එහි බන්ධන ස්වභාවය ලියන්නලු පුතේ. මොන බන්ධන තියෙන්නේ? CH4 වල තියෙන මොන බන්ධනද? සහසංයුජ බන්ධන. මොනවද? සහසංයුජ බන්ධන. රයිට්. නේද? සහසංයුජ බන්ධන. නේද? සහසංයුජ බන්ධන. නේ, තවත් ඕනනම් ඒක බන්ධන. ඈ, සහසංයුජව තියෙන ඒක බන්ධන. එහි බන්ධනය ආකාරයේ තිත්කතිස්ථානකින් ඇඳ දක්වන්නලු. තිත්කතිස්ථානකින් ඇඳ දක්වන්නලු. නේද? එහෙමනම් ඔන්න දැන් D ඉන්නවා මැද. D මැද ඉන්නවා නේද? H ඉන් මේ A ඉන්නවා හතර පැත්ත. තිත් කතිර. තිතයි කතිරයයි. තිතයි කතිරයයි. තිතයි කතිරයයි. තිතයි කතිරයයි.
ඔබන් හරිම ලේසියෙන් ලකුණු ටිකක් ගන්න පුළුවන් නේ. දෙවන වාරේ නම් හැමෝම ලකුණු ඒකකට යන්න. හරි. හරිද? හරි සර්, හරි සර්. රයිට්. ඊළඟ එක බලන්න. පහත දක්වා ඇත්තේ මූල ද්‍රව්‍ය කිහිපයක ප්‍රෝටෝන සංඛ්‍යා අතර සම්බන්ධතාවයයි. මෙහි දක්වා තිබෙන්නේ මූල ද්‍රව්‍යවල සම්බන්ධ සංකේත නොවේ. මෙහි P මූල ද්‍රව්‍ය ආවර්තිත වගේ දෙවන ආවර්ත රයත් හැලජනයක් වන FP. කියන්නේ ෆ්ලෝරින්. අන්න පොඩි ඉඟියක් දීලා තියෙනවා. P කියලා කියන්නේ කවුද පුතාලා? එතකොට P කියන්නේ ෆ්ලෝරින් නේද? ආවර්තිත වගේ ඉන්න ෆ්ලෝරින්. දැන් මේක මොනවද? හරි. එතකොට දැන් මේ N කියලා කියන්නේ ප්‍රෝටෝන ගණන. හරිද? හරි. දැන් එහෙමනම් කියන්න මට ෆ්ලෝරින් ඉන්නේ ආවර්තිත වගේ කී වෙන තැනද ඉන්නේ? ෆ්ලෝරිනින් ආවර්තිතාවගේ කීවෙනි තැනද? ඈ තනකන් නේද? ෆ්ලෝරිනින් ආවර්තිතාවගේ 9 වෙනි තැන. පරමාණු ක්‍රමාංක කීයද යාගේ? 9යි නේද? ෆ්ලෝරින් වල ආවර්තිතාවගේ අපි ඉස්සලා ආවර්තිතාව ගහගම. ආවර්තිතාව ගහගත්තම ඔක හරිම ලේසි නේද? හරිම ලේසි. ඒකින්ද ආවර්තිතාව පැත්තකින් පොඩියට ගහගන්න ඈ නේද? හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් නේද? ෆ්ලෝරීන්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ෆ්ලෝරීන්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. හරි. එතකොට P කියලා කියන්නේ හැලජනයක් වන ෆ්ලෝරින්. එයා ඉන්නේ 9 වෙනි තැනින් ඉන්නේ. එයාගේ N ප්‍රෝටෝන ගණන කීයද පුතේ? N කියන්නේ කීයද එමුනම්? N කියන්නේ 9යි. නේද? එයාගේ N කියන්නේ 9යි. එතන 9ට ධන 3ක් එකතු වුණාම 9ට 3ක් එකතු වෙන්න ඕන. ඒ කියන්නේ පුතේ නේද? 1යි 2යි 3යි. ඒ කියන්නේ N ධන 3 කියන්නේ මොකද්ද? මැග්නීසියම්. N ධන 3 කියන්නේ එහෙමනම් Q වෙන්න ඕන මොකාද? මැග්නීසියම්. N ඍණ 1. N වලින් එකක් අඩු කරන්න ඕන. ඒ කියන්නේ 9 න් එකක් අඩු වුණාම 8යි. 8 කවුද ඉන්නේ? O, ඔක්සිජන්. එහෙමනම් R වෙන්න ඕන කවුද? ඔක්සිජන්. S, N ධන 4. 4 4 කියන්නේ මෙතන නේ. 1යි 2යි 3යි 4යි. 4 කියන්නේ කවුද පුතේ? ඇලුමිනියම් නේද? 4 කියන්නේ ඇලුමිනියම්. ඒ කියන්නේ S S කියන්නේ කවුද? ඇලුමිනියම්. P ධන 9. ධන 9. 9ක් එකතු වෙනවා නේ. එහෙනම් 4 5 6 7 8 9. 9 කියන්නේ කවුද එතකොට? ආගන් නේද? 9 කියන්නේ ආගන්. රයිට්. මෙයා ආගන් නේද? මෙයාගේ පරමාණු ක්‍රමාංකය 18යි. මෙයාගේ පරමාණු ක්‍රමාංකය 13යි. මෙයාගේ පරමාණු ක්‍රමාංකය කියද 6යි නේද? මෙයාගේ පරමාණු ක්‍රමාංකය 12යි. තේරුණාද? තේරුණාද? උස් UN ඍණ 6. මෙතනින් 6ක් අඩු කරන්න ඕන නේද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. මොකද එතකොට? එයා වෙන්න ඕන ලිතියම් නේද? ලිතියම් නේද? ලිතියම්. මෙතන 6ක් අඩු වෙන්න එපා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඊතර U කියලා කියන්නේ කවුද ඇත්තටම? ලිතියම්. ඊතර එයාගේ පරමාණු ක්‍රමාංකය කීයද? 3. මේ 9 6 කට නම් 3යි නේ. N ධන 10. ඒ කියන්නේ 9ට 10ක් එකතු වෙන්න ඕන.
19යි. 19 කවුද ඉන්නේ? පොටෑසියම්. නේ 19 ඉන්නේ පොටෑසියම්. තේරුණාද ඒක දිගහැර ගත්තු හැටි? ඈ දැන් මොනවද? දැන් ඊසි ගේම්. නේද? දැන් ඔබ වැඩද ඉතින් එහා? ඔන්න ඕක හරියට දා ගන්න ඕන. අපෝටම තේරුණාද? තේරුණා සර්. right good හරි ඊළඟට කියනවා මොන්න දැන් බලමු දැන් උත්තර දෙමු අපි මෙහි S මූල ද්‍රව්‍යයේ පරමාණුක න්‍යෂ්ටයේ තිබෙන නියුට්‍රෝන ගණන 14ක් නම් S වල නියුට්‍රෝන 14ක් තියෙනවලු එතකොට එයාගේ ස්කන්ධ ක්‍රමාංකය වෙන්නේ පුතේ 13යි 14යිනේ 27යි නේද right අපි බලමු එස්සල ප්‍රෝටෝන කරන ප්‍රෝටෝන කීයද 13යි නේ එස් කියලා කියන්නේ ප්‍රෝටෝන 13යි තියෙන්නේ එස්සල පරමාණු ක්‍රමාංකය ප්‍රෝටෝන කරනම තමයි එයාගේ පරමාණුක ක්‍රමාංකය එස්සල ස්කන්ධ ක්‍රමාංකය කීයද පුතේ නේ නිව්ටෝන 14ක් තියෙනවා නම් ප්‍රෝටෝන 13යි නිව්ටෝන 14යි දෙක එකතුව 27යි නේ ඔය ඇලුමිනියම් ගැන තමයි කියලා තියෙන්නේ ඊළඟට කියනවා මෙහි දී ඇති මූලද්‍රව්‍ය අතරින් ආවර්තිතා වගුවේ එකම කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය දෙක නම් කරන්න. එකම කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය දෙක. කවුද එකම කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය දෙක? ඈ මේ මෙතන කවුද ඉන්නේ ඇත්තටම? ලිතියම් සහ පොටෑසියම්. නේද ලිතියම් කියලා කියන්නේ මෙන්න මූනේ මෙයාගේ පරමාණු ක්‍රමාංකය 3යි නේ පුතේ ඒ කියන්නේ U වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවොත් 2යි 1යි ඊළඟට මෙයා ගත්තොත් V ගන්නකො V V වල පරමාණු ක්‍රමාංකය 19යි නේ එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවොත් 2යි 8යි 1යි නේ එතකොට මේ දෙන්නම ඉන්නේ එකම කාණ්ඩේ කවුද එකම කාණ්ඩේ ඉන්නේ නේද අවසාන ශක්ති මට්ටමේ එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තියෙනවා නේද ඒගොල්ලෝ ඉන්නේ එකම කාණ්ඩේ right එමන් එකම කාණ්ඩේ ඉන්නේ කවුද U සහ V Q හි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න Q කියලා කියන්නේ මැග්නීසියම් ඇත්තටම නේද right ඒ කියන්නේ යාගේ පරමාණු ක්‍රමාංකය 12යි එතකොට Q කියලා ලිව්වා නේද 2 8 ඔන්න 10ක් ආවා තව දෙකක් දැම්ම නේද 2 8යි 2යි 2 8යි 2යි බලන්න මේක ලකුණු ටික ගන්න පුළුවන් එහෙමම ඔක ලියන්න ලියන්න ලියාගත්ත නැති කට්ටිය ඔය ටික මාක් කරගන්න right U සහ V ඉන්නේ පළවෙනි කාණ්ඩේ නේද U සහ V ඉන්නේ පළවෙනි කාණ්ඩේ හරිද හැමෝම හරි සර් හරි නේ හරි හරි එනවා මැකුවා හරි ඔන්න දැන් ඊට පස්සේ ආය යනවා හරි බලමු මේක මේසයක් මත නිශ්චලව තබා ඇති කිලෝග්‍රෑම් 5ක ස්කන්ධය සහිත පෙට්ටියක් පහත රූපේ පෙන්වා ඇත එම වස්තුවට නිව්ටන් 2ක බලයක් මේස පෘෂ්ඨයට සමාන්තරව යොදමින් චලනය කිරීමට උත්සාහ කළත් පෙට්ටියේ චලනය නොවුණි දැන් මෙහෙමයි මේ පෙට්ටි චලනය වුණේ නෑ කියන්නේ මේ ඝර්ෂණය තියෙනවානේ. ඒතර ඝර්ෂණය තියෙන හින්දා තාමත් මෙයා තියෙන ස්ථිතික ඝර්ෂණ අවස්ථාවේ තියෙනවා. නිව්ටන් දෙක මාදි. පෙට්ටියේ බර කොපමණද? එයාගේ ස්කන්ධය දීලා තියෙන පුතේ. බර හොයන්න කොහමද? F සමානයි M G ලියනවා නේද? F සමානයි M G.
හරි නේද? ඒ කියන්නේ F සමානයි M කියලා කියන්නේ කිලෝග්‍රෑම් 5යි නේද? G කියලා කියන්නේ පෘථිවියේ ගුරුත්වජ ත්වරණයක 10න් වැඩි කරන්න ඕන තප්පර වර්ගයට නිව්ටන්. සෝරි, තප්පර වර්ගයට නිදිමතද මන් දන්නේ මටත් නේද? තප්පර වර්ගය මොනවද? මීටර්. තප්පර වර්ගයට මීටර 10යි. රයිට්. එතන උත්තරේ 5 වැඩි කිරීම 10 50යි නිව්ටන්. රයිට්, 50යි නිව්ටන්. නිවුටන් දෙකක බලයක් යොදා තිබේදීත් පෙට්ටිය චලනය නොවීමට හේතුව කුමක්ද? දැන් මෙතන නිවුටන් දෙකක බලයක් දැන් මේ පැත්තට යොදනවා, මෙහෙට යදින්නේ. ඒත් පෙට්ටි චලන වෙන්නේ නැහැ. ඇයි? පෙට්ටිය නේද ස්ථිතික ඝර්ෂණ අවස්ථාවේ පවතින නිසා. රයිට්. උත්තරේ ලියන්න, ස්ථිතික ඝර්ෂණ අවස්ථාවේදී පෙට්ටිය පැවතීම නිසා. නැත්නම් පෙට්ටිය ස්ථිතික ඝර්ෂණ අවස්ථාවේ පැවතීම නිසා. හරි, ස්ථිතික ඝර්ෂණ අවස්ථාවේ පැවතීම නිසා. ඒ කියන්නේ නිව්ටන් දෙක මදි. මෙහිදී පෙට්ටිය මත ඇතිවන අසන්තුලිත බලය කොපමණද? අසන්තුලිත බලය. ඇතරම මොකද බලය? පෙට්ටිය මැද තියෙන අසන්තුලිත බලය කීයද? දැන් මෙතන වෙන බල ක්‍රියාත්මක වෙනවද පෙට්ටියේ? නහ ඈ නේද? දැන් පෙට්ටියේ මෙයාගේ බර පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා. හරි, බර පල්ලෙහාට නිව්ටන් 50යි. ඒක පහළට තියෙන්නේ, මේ බලයට ලම්බකව තියෙන්නේ. හරි, එතකොට ඒ 50ට හරියන්නේ උඩට ඇති වෙනවා මොකද? ප්‍රතික්‍රියා බලයක් කියලා එකක් තියෙනවා. එතකොට ප්‍රතික්‍රියා බලයත් 50යි නේ. එතකොට මේ බල දෙක කැපිලා යනවා. හරි, එතකොට මේ පැත්තේ වෙන බලයක් නැහැ නේ. හරිද? අපරේන වඩින්. දැන් පෙට්ටිය චලනය වෙන්නේ නැහැ නේ. පෙට්ටි චලනය නැත්තම් දැන් මෙතන ක්‍රියාත්මක කරන බලය මොකද්ද? මේ පැත්තට F ඝර්ෂණ බලය ක්‍රියාත්මකයි. තේරුණාද? ඝර්ෂණ බලය ක්‍රියාත්මකයි. එතකොට ඝර්ෂණ බලය නිව්ටන් දෙකට සමාන වෙනවා. ඒකේ ඉඳ තමයි නිශ්චලව ඉන්නේ පෙට්ටිය. පෙට්ටිය නිශ්චල වෙන්නේ ඇයි? අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැති හින්දා. ඒ කියන්නේ අර පැත්තට නිව්ටන් දෙකක් දුන්නොත් මේ පැත්තට නිව්ටන් කීයක් තියනවද? ඝර්ෂණයක් දෙකක් එනවා. එතකොට දෙකට දෙක කැපිලා යනවනේ මේ ප්‍රතිවිරුද්ධ පැති හින්දා. පෙට්ටිය මත ඇති වෙන අසන්තුලිත බලය කියපු දෙය ශුන්‍යයි. රයිට්, නැත්නම් නිව්ටන් බිඳුවයි. හරි, අසන්තුලිත බලය ශුන්‍ය වේ. තේරුණාද ඒක? තේරුණා නේද? එකෙන් ඒ බලය ශුන්‍යයි. ශුන්‍යයි ඈ. රයිට්. අර පැත්තට නිව්ටන් දෙකක් තියෙද්දි මේ පැත්තටත් ඝර්ෂණයේ නිව්ටන් කීයක් තියෙනවද? ඒත් දෙකක් තියෙන්න ඕන. ඒකෙන් ඉඳ තමයි මම නිශ්චල. නිශ්චල. පෙට්ටිය නිශ්චල පැවතීම පැහැදිලි කළ හැකි නියමය සඳහන් කර ඒ ලියා දක්වන්න. දැන් පෙට්ටිය නිශ්චල පවතින්නේ මොකක් හින්දාද? ඒ කියන්නේ මොකද්ද නිව්ටන්ගේ මොන නියමයේද? ඔකේ පැහැදිලි වෙන්නේ පළමු නියමය නේ. පළමු නියමය නේද? ඉතින් ඔය උත්තරේ ලියන්න ඕන පුතේ නිව්ටන්ගේ පළමු නියමය. රයිට්. හරි, නිව්ටන්ගේ පළමු නියමය කියලා ලියලා දැන් නිව්ටන්ගේ පළමු නියමය ලියන්න ඕන නේද? රයිට්. මොකද්ද නිව්ටන්ගේ පළමු නියමය? ඈ, බාහිර අසන්තුලිත බලයක් යෙදෙන තුරු නිශ්චලතාවයේ පවතින වස්තුන් නිශ්චලතාවයේද චලන යන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන්ද චලනය වේ. රයිට්, තියාගන්න. නිශ්චලතාවයේ පවති සොරි මොකද මේ බාහිර අසන්තුලිත බලයක් බාහිර අසන්තුලිත බලයක් යෙදෙන තුරු බාහිර අසන්තුලිත බලයක් යෙදෙන තුරු නිශ්චලතාවයේ පවතින වස්තුන්
නිශ්චලතාවයේමද නිශ්චලතාවයේමද රයිට් බාහිර අසන්තුලිත බලයයි යෙදෙන තුරු නිශ්චලතාවයේ පවතින වස්තු නිශ්චලතාවයේමද ඒකාකාර ප්‍රවේගයෙන් චලන වෙන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලන වෙන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලන වෙන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන්මද චලනය වේ ඒකාකාර ප්‍රවේගයෙන්මද චලනය වේ හරි හරි ඒකෙන් කියන්නේ පුතාලා බාහිර අසමතුලිත බලය යෙදෙන්නේ නැති අවස්ථාවන් දෙකයිදී එකක් තමයි වස්තුවක් නිශ්චලව තියෙද්දී අසන්තුලිත බල ක්‍රියාත්මක වෙන්නේ නැහැ අසන්තුලිත බල කියන්නේ එක පැත්තකටවත් වැඩි බලයක් හරිද එක පැත්තකටවත් වැඩි බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ හරි තේරුණා අසන්තුලිත බල කියන්නේ ඒකයි හරි එතකොට අනිත් එක තමයි වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් යනවනම් ඒකාකාර ප්‍රවේගයෙන් යනවනම් එතනත් අසන්තුලිත බලයක් ඇති වෙන්නේ නැහැ. නේ ඒ කියන්නේ සම්පූර්ණ බලය බිඳුවයි. අසන්තුලිත බලයක් නැහැ කියන්නේ සම්පූර්ණ බලය කියද බිඳුවයි. තේරුණාද? හරි. ඊළඟ කියන පොතේ යොදුරු ලබන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන යන විට එක්තරා මොහොතකදී පෙට්ටියේ චලිතය ආරම්භ විය. මේ පැහැදිලි කරන්න. මොකද්ද ඝර්ෂණය? නේද? යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට මොකද වෙන්නේ? ස්ථිතික ඝර්ෂණ බලය යොදුරු ලබන බලයට අනුලෝමව සමානුපාතිකව වැඩි වෙනවා. එක්තරා අවස්ථාවකදී සීමාකාරී ඝර්ෂණයට ආවට පස්සේ මොකද වෙන්නේ? වස්තුව චලනය වෙනවා. රයිට්? ලියන්න. චලනය ආරම්භ වෙනවා. රයිට්? ලියා ගන්න. නේද? මේ පැහැදිලි කරන්න. එතන ලියන්න. යොදුරු ලබන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරන විට යොදුරු ලබන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරන විට රයිට් යොදුරු ලබන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරන විට ස්ථිතික ඝර්ෂණ බලයද ස්ථිතික ඝර්ෂණ බලයද ස්ථිතික ඝර්ෂණ බලයද යොදුරු ලබන බලයට යොදුරු ලබන බලයට අනුලෝමව සමානුපාතිකව වැඩි වේ අනුලෝමව සමානුපාතිකව වැඩි වේ එනම් එනම් ස්ථිතික ඝර්ෂණ බලය ක්‍රියාත්මක වී එනම් ස්ථිතික ඝර්ෂණ බලය ක්‍රියාත්මක වී ස්ථිතික ඝර්ෂණ බලය ක්‍රියාත්මක වේ. එම අවස්ථාවේදී වස්තුව නිශ්චලයි. එම අවස්ථාවේදී වස්තුව නිශ්චලයි. එම අවස්ථාවේදී වස්තුව නිශ්චලයි. යොදුරු ලබන බලය මෙම ලියන්න මෙම ලියන්න. ස්ථිතික ඝර්ෂණ බලය වැඩි වී එක්තරා අවස්ථාවකට පැමිණි පසු ස්ථිතික ඝර්ෂණ බලය වැඩි වී එක්තරා අවස්ථාවකට පැමිණි පසු ස්ථිතික ඝර්ෂණය වැඩි වී එක්තරා අවස්ථාවකට පැමිණි පසු එක්තරා අවස්ථාවකට පැමිණි පසු වස්තුව යම්තමින් චලනය වේ. වස්තුව යම්තමින් චලනය වේ. එය වස්තුව යම්තමින් චලනය වේ. එය වස්තුව යම්තමින් චලනය වේ. එය සීමාකාරී ඝර්ෂණ අවස්ථාවයි. එය සීමාකාරී ඝර්ෂණ අවස්ථාවයි. එච්චරයි. රයිට්? එය සීමාකාරී ඝර්ෂණ අවස්ථාව. හරි ඊළඟ බලපොතේ චලිත වීම ආරම්භ වූ මොහොතේ යෙදූ බලයේ නිව්ටන් 4 නම්
පෙට්ටිය සහ මේසේ ස්පර්ශ පෘෂ්ඨ අතරින් ඇතිවන ඝර්ෂණ බලය කොපමණද? ඔව්. ඉතින් ඒත් කීයද? මේ චලිත ආරම්භ මොහොතේ යෙදූ බලය නිව්ටන් 4යි නම්. හරි. එතකොට එතනත් මේසේ ස්පර්ශ පෘෂ්ඨ අතරින් ඇතිවන ඝර්ෂණ බලයත් කීයද? නිව්ටන් 4ම තමයි. නේද? නිව්ටන් 4ටම ඇවිල්ලා තියෙන්නේ. නිව්ටන් 4යි. මෙහිදී ඇතිවන ඝර්ෂණ බලය හඳුන්වන්නේ කුමක්ද? ඒ කියන්නේ අර මේ චලිත ආරම්භ මොහොතේ ඒ තියෙන ඝර්ෂණය. මොකද්ද අපි කිව්වේ? සීමාකාරී ඝර්ෂණ බලය. ඝර්ෂණයේ පාඩම බලා ගන්න. ඉහත දක්වා ඇති පෙට්ටියට තප්පර වර්ගයට මීටර 2ක තෝරණයක් ලබා දීමට යෙදිය යුතු අසන්තුලිත බලය සොයන්න. මොකද කරන්න ඕනේ? F සමානයි MA දාන්න. රයිට්? F සමානයි MA දාන්න. හරිද? එතකොට පුතේ F තමයි අර අසන්තුලිත බලය. M වස්තු ස්කන්ධය දීලා තියෙනවා. වස්තු ස්කන්ධය කීයද දීලා තියෙන්නේ? කී ස්කන්ධය දීලා තියෙන්නේ? ඔව්. අට්ටිය. වස්තුවේ ස්කන්ධය 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 කිලෝග්‍රෑම් 5යි. වස්තු ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි. තර F සමානයි MA M 5 කිලෝග්‍රෑම්. ඒ කියන්නේ පුතේ ත්වරණය එක දීලා තියෙනවා 2යි තප්පර වර්ගයට මීටර නේ. ඒ කියන්නේ පස්වරක් දෙක 10යි ඒකකේ ඉන්නේ කිලෝග්‍රෑම්. මෙන්න මේකනේ තප්පර වර්ගයට මීටර කිලෝග්‍රෑම්. ඒ කියන්නේ පුතේ 10යි නිව්ටන්. රයිට්? හරි 10යි නිව්ටන්. හරිද? ඕකේ. එතකොට මෙතන මේ පද අර්ථ දක්වන්න ඕනේ. රයිට්? F කියලා කියන්නේ නේද? F කියලා කියන්නේ අසන්තුලිත බලය. M කියලා කියන්නේ වස්තුවේ ස්කන්ධය. ඒ කියල කියන්නේ ත්වරණය නේ. ඝර්ෂණ බලයේ සීමාකාරී අගයේ තීරණය කරන ප්‍රධාන සාධක දෙක ඝර්ෂණය කිරීම බලපාන්නේ පුතේ මොනවද? ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය. රයිට්? ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය. අනිත් එක මොකද පුතේ? අභිලම්බ ප්‍රතික්‍රියා බලය. අභිලම්භ ප්‍රතික්‍රියා බලය කියන්නේ අර බරට එරෙහිව ඇති කරන මේ ප්‍රතික්‍රියා බලයනේ. ඒ කියන්නේ වස්තුවේ බරම තමයි නේ. ව්‍යංගයෙන් කියන්නේ වස්තුවේ බරම තමයි. හරිද? රයිට්. ඊළඟ එක බලන්න එමනම්. ඝර්ෂණ බලය වැඩි කර ගන්න අවස්ථාවක් හා අඩු කර ගන්න අවස්ථාවක් දක්වන්න. එතන පුතේ එහෙම ලියන්න. වැඩි කර ගන්න අවස්ථාව ඝර්ෂණේ වැඩි කර ගන්න අවස්ථාවක් විදියට මොකද්ද අපිට කරන්න පුළුවන්නේ? ඝර්ෂණේ වැඩි කර ගන්න අවස්ථාවක් මොකද්ද කරන්නේ? ඝර්ෂණ කොහොමද වැඩි කරගන්නේ? මොන වගේ අවස්ථාවකද අපි ඝර්ෂණ වැඩි කරගන්නේ? ඔකෙන් මෝටර් රථ ටයර් වල කට්ටා කැපීම නේද? මෝටර් රථ ටයර් වල කට්ටා කැපීම. රයිට්? කට්ටා කපන්නේ ඝර්ෂණ වැඩි කරගන්න නේද? එතකොට වාහන ටයර් වල කට්ටා කපා තිබීම ඒ ඝර්ෂණ වැඩි කරගන්න. එතකොට අඩු කරගන්න අවස්ථාවක් ඉදිරිය යොදන්න පුළුවන් නේද? භ්‍රමණය වන යාන්ත්‍රික කොටස් වලට නේද
භ්‍රමණය වන යාන්ත්‍රික කොටස් වලට බෝල බෙයාරින් යෙදීම නේද? බෝල හෝ රෝල බෙයාරින් යෙදීම නේද? භ්‍රමණය වන යාන්ත්‍රික කොටස් වලට බෝල හෝ රෝල බෙයාරින් යෙදීම බෝල හෝ රෝල බෙයාරින් හමේ හරි නේද? හරි මං කියන්නද වැඩක් එන කොල්ලෝ. දැන් අපි ඉතින් අපි වැඩේ අපි යනවා නේ. හයි ඉතින් අනම්මනක් නැහැ නේ, වෙන කයි කතන්දර නැහැ නේද? හයි ඔව් පටන් ගත්ත වෙලේ ඉඳලා යනවා, පිඹගෙන යනවා. හරි හරි එහෙමනම් පුතාලා මෙහෙම කරන්න රයිට්. දැන් ඔගොල්ලෝ ඉල්ල හතෙන්දී හරි, දැන් ඔය ලියපු නැති කට්ටිය අනිවාර්යෙන් ඔන්න මුල ඉඳලාම ලියන්න ඕන උත්තර. හරිද? හතරවෙනි ප්‍රශ්නේ ඉඳලා ඉස්සරහට නේ කරපු නැති කට්ටිය ඉන්නවා නම් කරගෙන ඉන්න. කරගෙන ඉන්න. සාමාන්‍යයෙන් ඉතින් මේ පේපර් එකක් සාකච්ඡා කරන කියන පුතාලා මේ එක දවසින් කරන්න බෑ නේ. ඔගොල්ලෝ ලියන්නේ ලියන්නත් දෙන්නේ පැය කීයද? පැය 3යි, අතෙන් 2යි, පැය 5. මේ පේපර් එක කියද පැය 4යි නේ, පැය 4යි. මේ හරි රයිට්. හරි එමනම් එක නේ ප්‍රින්ට් අවුට් ගත්ත නැති කට්ටිය අරගෙන එක ලස්සන කරන්න දෙවන වාර විභාගයට. ඉතමතු පේපර එකක් ඉතමතු පේපර එකක් අර කරලා තියෙන පාඩම් ටික හොඳට බලා ගන්න ඕනේ. රයිට්. අපි දැන් පාඩම් 10ක් ඉවරයි නේ. 11 11 11 හරි ඕකේ. එහෙනම් ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්. අයිබෝවන්, උසර්ණයි, ගුඩ් නයිට්. I will. Thank you, sir. Good night. Good night.